තාත්තර නිර්මාණකරගත්තු ගීත දෙකක් තමයි ශෝක සංසම් පාවේ වලයි කියන ගීත දෙකයි. ට්‍රැන්කල්ට සරල ගී වැඩසටහනට ඒක සින්දු දෙකක් අවශ්‍ය වෙලා තිබ්බා. ඊට පස්සේ තමයි ගීතේ මවින් මට ඔය සින්දු දෙක මට දීපන් කීලි වෙලා. ඒ වික්‍රත්නායකගේ ගීත දෙකෙන් පස්සේ කවුද එතුමන්ට ආරාධනා කරේ තනු නිර්මාණයකට? නන්දමාලි නන්දර තමයි ගොඩක්ම මේව කරලා තියෙන්නේ. මං හිතන්නේ යාගේ පවන කැසට් පැටියෙම සෑහෙන ගීත ප්‍රමාණයක් තාත්තා සංගීත නිර්මාණය කරලා තියෙනවා. තාත්තා මුලටම වාදනය කරෙත් අපේ මේ සීයාගේ වයිලින් එක තමයි. ට්‍රැන්කල්ගේ තාත්තගේ කටහඬවල් දෙක චුට්ටක් එක කිට්ටුවෙන් යන කටහඬවල් දෙකක් තමයි තිබිලා තියෙන්නේ. තාත්තා සාමාන්‍යයෙන් එහෙම කිසිම දෙයකට හිත රිදව ගන්න එහෙම ඉගෙනද ලෞකික දේවල් වලට එහෙම සාමාන්‍යයෙන් සැලෙන පුද්ගලයෙක් නෙවෙයි. තාත්තා කෙනෙක් වුණාම කේන්තියනේව ඒව තියෙනවා එහෙමත් තියෙනවා. නන්දෙන්ටිගේ පවන මේකෙන් ප්‍රසංගෙත් එක්ක රට යන සිද්ධ වුණා. ඒ කාලේ වෙකෙන තාත්තල නිවාඩු දාන්න නැතුව මම නිවාඩු නොදම රට ගියයි මේව කරයි කියලා තාත්තල රස්සාව ගුරු වෘත්තිය ඒකෙන් අහිමි වුණා. ඒක මට වැඩිපුර මේ වුණා. මොකද අම්මා නැති වුණත් එක්කම තාත්තා තමයි මට අම්මයි තාත්තයි දෙන්නගෙම හම්බුනේ තාත්තගෙන් තමයි මට. ඔය කතා බහ කරන අය දැන් ඔය තාත්තාව එහෙම දැක්කම අනේ මවිනයි ඔයාගේ ෂර්ට් එක හරි ලස්සනයිනේ හරි සුවඳයිනේ මට දෙන්න බෑද ඔය ෂර්ට් එකම ඇඟේ ඇඳන් ඉන්න ෂර්ට් එක පවා ගලවලා දෙන මිනිසෙක් තමයි තාත්තා. ඒ කියන්නේ සමහරක් වෙලාවට පාරේ යන අර ඔය හිඟන අය වගේ යන අයවත් ගෙනල්ලි වල නාවල බත් කන්න දීලි වල එහෙම කරන අවස්ථාවත් අනන්තවත් තියෙනවා. අයියාගේ දූ ලොකු දූ හම්බුණාට පස්සේ ඒ කියන්නේ එයා ඊට පස්සේ අර අම්මව ගොඩක් ඒ දූගෙන් දකින්න ගත්ත කොමාරි අම්මගේ තාත්තගේ දෙන්නගෙම හුස්ම මේ වුණේ මේ අපේ මේ අයියාගේ ලොකු අයියා ළඟ. අයයි තාත්තට ඉන්නම 2008 අපි ජූනි ආවේ දෙසැම්බර් තමයි දෙසැම්බර් 8 වෙනිදා 7 වෙනිදා තමයි නැති වුණේ. උඹලා බය වෙන්න එපා. මම දැම්ම නැති වෙන්නේ නැහැ. උඹලට මම තව අවුරුදු 10ක් උඹලත් එක්ක ඉන්නවයි කියලා. හරි ඒ කෙනේ. එයා අර නිකන් අර එයාට දැනිලා කිව්වා වගේ හරියටම අම්මා නැති වෙලා අවුරුදු 10ක් එයා අපිත් එක්ක හිටියා. මේ ගෙදරද හිටියේ මවින් මහත්තයා? නෑ තාත්තා මේ ගෙදරෙන් නම් ඉන්නේ. හරි. අයිබුවන්. අද මේ අපි ඉන්නේ මේ වර්ලස් ගම පැත්තේ. ඔව්. අපි ආවේ අද මේ මවින් පෙරේර මහත්මයාගේ පුංචි මදුව එක කතා කරන්න. මවින් පෙරේර මහත්මයා කිව්වම කවුද නොදන්නේ නේද? එතුමන්ගේ ගායනය, එතුමන්ගේ තනු පිළිබඳව අපිට ඕනෑ තරම් කතා කරන්න පුළුවන්. හැබැයි අද මවින් පෙර නම් වූ තාත්තා ගැන අපිට හිතුණා මේ පුංචිම දුවගෙන් ඇහුවොත් හොඳයි කියලා. ඒකයි අපි ගෙදරටම ආවේ. මේ ඉන්නේ නිමාෂා අයන්ති. මේ නිමාෂා කියලාද මවින් පෙර මහත්මයා? ඔව්. කතා කරේ. හරි. අපේ රටේ හිටිය ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියෙක් එතුමන්. ඒ වගේම ජ්‍යෙෂ්ඨතම තනු නිර්මාණ ශිල්පියෙක්. එතුමන් මුලින්ම තනු තමයි මෙව්වේ. ඊට පස්සේ තමයි එතුමන්ගේ හඬ අපිට අහන්න ලැබුණේ. දන්නේ නැහැ අද වෙනකොට තනු සහ හඬ අපේ හදවතේ පැලපදියම් වෙලා තියෙනවා. ඒ තරම්ම ඒ තනු අපිව ඈතට අරගෙන ගිහිල්ලා කොහෙදෝ අතරමං කරලා එනවා. අම්පාරට ගියේ තනු මවන්නම කියලා හිතනවා. ඉස්සෙල්ලාම පළවෙනිම තනුව එතුමන් අම්පාරේදී. තාත්තා අම්පාරේ තමයි මුලටම ගුරුපත් වීම ලැබිලිවෙලා ගියේ. ඒ යද්දී තමයි තිලක සිරිපරනන්දු කියන එයා දුන්නේ ගිටාර එකක් දීලා තාත්තා එහෙනම් තමයි පළවෙනි නිර්මාණ ගොඩක් ඒව එහෙනම් තමයි කරලා තිබ්බේ. දැන් මේ ගුරුපත් වීම හම්බෙලා රජම විද්‍යාලයට යනකොට අර ගිටාර එකත් අරගෙන ගියා. ඔව් ගිටාර එකක් දීලා තිබ්බ. මොකද හේද්දි එතන දුෂ්කරමයකත් එක්ක මේක අරගෙන යන්නේ කිලිවිල ගිටාර එකක් දීලා තිබ්බ. තාත්තා එතකොට නිර්මාණ හැකියාව කොළඹින්දන් තිබ්බනේ. ඒ මේවතක ඒව කරන්න ඉදිරියට කරගෙන යන්නේ කියලා දීලා තිබ්බා. එතකොට තමයි මම හිතන්නේ මේ ට්‍රැන්කල්ගේ පාවේ වල ශෝක සංසුමේ එහෙම නිර්මාණය කළ තිබේ හේනන් තමයි. දැන් ඒ වෙනකොට එතුමන් කිසිම විදියකින් සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා නැහැ. දැන් මේ ගුරුවරයෙක් විදියට තමයි එතුමන් රජ්‍යම විද්‍යාලයට යන්නේ අම්පාරට. එතකොට මේ කාගේ අදහසකටද දන්නේ නේද ওই ශෝක සංසුම් වේදනාවන් ওই තනු මැවුනේ නේ එකපාරටම? ඒක තාත්තා කියන්නේ ඉස්සරිනම්ම ගුවන් විදුලි වාදනය මේකේ හිටපු හින්දා ඒ කාලේ තාත්තල අර මේ ඒක පුද්ගල ගායන මේ වලට නිර්මාණය කර තාත්තර නිර්මාණය කරගත්තු ගීත දෙකක් තමයි ශෝක සංසම් පාවේ වලයි කියන ගීත දෙක. ඊට පස්සේ තමයි අපව තාත්තර කලින් වික්‍රංකල්ට සරල ගී
වැඩසටහනට ඒක සින්දු දෙකක් අවශ්‍ය වෙලා තිබ්බා. ඊට පස්සේ තමයි කිව්වේ නවින් මට ඔය සින්දු දෙක මට දීපන් කියලා. ඊපස්සේ තාත්තා ඉතින් තාත්තා කොහොමත් වික්‍රංකල් එකදී මේ වැදක තමුන්ට හදාගත්තු ගීත දෙක අංකල්ට දුන්නා. ඒක කමන්නේ උඹ ඒක ගණින් කියලා වෙලා. දැන් මෙතන අර එකපාරට වික්‍රත්නායක මහත්මයාට මතක් කරලා දෙන්න දැන් ආයෙත් පස්සට යන්න වෙනවා ඒ කතාවේ. දැන් එතුමන් ගුරුවරයෙක් විදියට එන්න කලින් ඒ කියන්නේ කොයි විදියටද සංගීතයට සම්බන්ධ වුනේ කියලා ඔබටත් ඒ ප්‍රශ්නේ එන්නේ නැති. හරි. ගම්පලාත කොහොමද පුංචි කාලේ කොහොමද ඔය රජ්‍යා විද්‍යාලයට එනකන් අපිට ඒ කතන්දර ටික දැනගන්න ඕන. ගම්පලාත කියන්නේ අපේ තාත්තා පයාගල. පයාගල තාත්තගේ තාත්තා හර්මන් පෙරේරා. එයත් මේ ගාල්ලේ මේ මොකද්ද ඉස්කෝලේ මට මතක නැහැ ගාල් තා එයත් ටීචර් කෙනෙක්. නර්තනය තමයි නර්තනයේ මූර්ති. ඒ කලාවේ ඒ පැත්තෙන් තමයි අපේ සීයත් හිටියේ. ඒකෙන් තමයි සීයගෙන් තමයි ඉතින් ආභාෂය ඇවිල්ලා තියෙන්නේ තාත්තට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් පල්ලිය තියෙන කාන්තාරු ඒ කියන්නේ ඒවා ඒ පැත්තත් තිබ්බා. ඒවත් එක තමයි ඉතින් තාත්තා සම්බන්ධ වෙලා තියෙන තාත්තා තමයි පවුලින් සංගීතයට සම්බන්ධ වෙලා තියෙන්නේ. නැන්දලට පුළුවන් ඒ වුණාට තාත්තා තමයි මේ පැත්තේ මියුසික් පැත්තෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ කාලේ ටිකත් ඊට පස්සේ තමයි මම හිතන්නේ ඉගෙන ගත්ත තාත්තා මේ හේවුඩ් එකේ ඉගෙන ගත්තා. ඒකත් එක තමයි ඉතින් ගුරු වෘත්තියත් එක්ක අම්පාරේ ටික ඉස්සරහට කරගෙන ගිහින් පෞලි විස්තරත් අදාරගන්න ඕන. තාත්තාගේ ඉන්නව තාත්තර ඔක්කොම සහෝදර තාත්තා ඇරෙන තව සහෝදර 7 දෙනෙක් ඉන්නවා. තාත්තයි පිරිමි සහෝදරය 3 දෙනෙක් ඉන්නවා. ගෑනු සහෝදර 4 දෙනෙක් ඉන්නවා. දැන් මේ වෙනකොට නම් ඒ ඉන්න සහෝදරයන්ගෙන් තාත්තයි තාත්තගේ ලොකු මල්ලි මේ නංගි කෙනෙකුයි දැන් මේ ජීවිතුන් අතර නැහැ. මේ කාලේ දැන් ඉන්නේ ඔක්කොම ගෑනු සහෝදරය 3 දෙනයි. පිරිමි සහෝදරය දෙන්න ඉන්නේ තාත්තගේ. දැන් මේ පුංචි දෝනින්නේ දැන් නිමාෂට කලින් ඉන්නවා තව අක්කෙක්. ඊට පස්සේ ඉන්නවා සොහාන්. මුල්ටම ඉන්නේ ලොකු යමල් පෙරලා. ඊට පස්සේ සොහාන් පෙරලා. ඊට පස්සේ ඉන්නේ මගේ අනිත් අක්කා ඉන්නවා. ඊට පස්සේ මම අපි 4 දෙනා තමයි පවුලින්. අක්කගේ නම කිව්ව නැහැ කියලා තරහ වෙයි. නෑ මම කිව්වේ මම ඉතින් නම ශේත්‍රේ නම් දෙක දන්නේ අයියලා දෙන්නගේ නම් දෙක දන්නේ කැතික අක්කා සමංක පෙරලා. එයා ඉන්න සමංක පෙර අක්කගේ නම කියන අක්කට විසත් තියලා තියෙන අපේ අක්කට මේ ග්‍රේෂන් මාමා තමයි කියන අපේ ආගමේ හැටියට තියෙනනේ බෞතිස් නාපනය කරනවා කියලා ඒක කරන ඒකෙදී අර ඉන්න අර අම්මා තාත්තට පස්සේ දෙන්නෙක් ඉන්නවා කියනවනේ අපි දෙන්න ළමයි බලා ගන්න බාර කරන අම්මලා ඒකෙදී ග්‍රේෂන් මාමා තමයි ඉඳලා තින්නේ තාත්තගේ ඒ මේ එකෙන් එයා තමයි අක්කට මේ රෝසි කියලා නමක් දාලා තිනේ. ඒක නිසා තමයි යාට විතර එක නමක් තියෙන්නේ සමංක කියලා. නැත්නම් මටයි අනිත් අයියටයි අපි 3 දෙනාටම නම් දෙක දෙක තියෙනවා. අක්කට විතරයි සමංක කියලා තියෙන්නේ. ඒ අරයා රෝසි කියලා දාලා තිනේ. ඒක අර ගෙදර භාවිතයට ගියා මිසක් ඒක වෙනම මේ වුණේ නැහැ. සමංක කියනමත් වැඩි භාවිතා වෙන්නේ නැහැ. රෝසි කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ යාට. එතුමන් අපෙන් සමුගන්නේ 2008 වර්ෂයේදී. හැබැයි එතකන් සහ තවමත් එතුමන්ගේ ගීත අපි විඳිනවා. ඒක නිසායි අපි මේ රසතැන් සොයාගෙන ආවේ. දැන් එතුමන් ඔන කිව්වා සංගීතයට මේ විදියට මේ අවතීර්ණ වෙන්න ගුරුවරයෙක් විදියට ආවා. ඊට පස්සේ දැන් වික්‍රත්නායකෙන් කොහෙද මුණ ගැහෙන්නේ නැත්තේ? වික්‍ර අංකල් මං හිතන තාත්තර වැඩි බාලයි අවුරුද්දක්. ඒ කාලේ තමයි මුණ ගැහෙන් වෙලා තියෙන්නේ. තව කවුද ඒ කාලේ සමකාලීනය? සමකාලීන අපි දන්න නම් වලින් නම සනත්නන්ද සිරිමාම ඉන්නවා. වික්‍ර අංකල් ওই ටික මේ අපි දැන් නිතර ගෙදර භාවිතා වෙච්ච එක හයිච්ච නම් වලින් ඒ කට්ටිය තමයි නන්ද ඇන්ටිලා වෙහෙම හම්බෙලා තියෙන්නේ. යගේර පවන ඒ වලට ගියාට පස්සේ තමයි හම්බෙලා තියෙන්නේ. තාත්තර මං හිතන්නේ තාත්තගේ PV නන්දසිරියා තමයි තාත්තා මං හිතන්නේ අර ඉගෙන හේවුඩ් එකේ ඉගෙනගෙන මේවා කරලා තියෙන උගන්නලා තියෙන්නේ. තව ඉන්නවා තව ගුරුවරු දෙන්නෙක් විතර නම් තියෙනවා. මට නම් දෙක මතක නැහැ. ඒගොල්ලන්ගෙන් තමයි මෙලා තියෙන්නේ. කොමර වික්‍රංකල්ලා නම් ඒ අර දෙන්නව තමයි මට ඒ කියන්නේ මගේ කාලෙත් එක මට මතක තියෙන්නේ. ඒ දෙන්නව තමයි තාත්තර එතන මුණ ගැහුණයි කියන එක මතක තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට එකම කාලේ තමයි මේ ගුරු වෘත්තියට මේ පත්වීම හම්බෙලා තියෙන එකම කාලේ තමයි තුන් දෙනාටම වගේ හම්බෙලා තියෙන්නේ. හේවුඩ් එකෙන් අයින් මේ වුණාට පස්සේ. දැන් තාත්තට මේ එක පාරටම දැන් ශෝක සැනසුම් වේදනාවන් පාවේවලා ඒ ගීත දෙකනේ ඔය තරු මවල දුන්න කියලා කිව්වේ. දැන් එහෙම මේ ඔය හවසට මේ ඉගෙනීමෙන් පස්සේ කියන්නේ උගන්නලා ඉස්කෝලේ හවසටනේ ඔය ගිටාරයේ වයමින් ඉන්නකොට ඔය තනු මැවෙන්නේ නැති ඒ කාලේ එහෙම මේ සිද්ධි කියලා නැද්ද ඔය ගීත දෙක සම්බන්ධව? හරි එහෙම ගීත දෙක සම්බන්ධ කියලා තියෙන සිද්ධි කියන්නේ දැන් තාත්තාට හරි නිර්මාණය කරගත්තු ගීත දෙකක් තමයි ඒක. තාත්තගේ සරල ගීයකට කියන්න නිර්මාණය කරගත්තු ගීත දෙකක් තමයි ඒ ගීත දෙක. ඒ කියන්නේ එතුමන් ගයන්න? ඔව්. තා ඒ කියන්නේ එක කිට්ටුවනේ දෙන්න ඒ තාත්තට මේකම තාත්තගේ වැඩසටහනට කලින්
වික්‍රංකල්ට එකට සිංකරන් හම්බෙච්ච ඉඳලා තමයි එකට සින්දු දෙකක් මදි වෙලා තමයි තාත්තා මේ සින්දු දෙක ඉල්ලලා තිබ්බේ. බලන්නකෝ කොච්චර නිර්ලෝභීද කියලා තමන්ට කියන්න මේ තමන්ට ගයන්න මේ නිර්මාණය කරගත්ත ගීත දෙක මේ ගීත දෙක ලියුවේ කවුද? ලියලා තියෙන්නේ මේ මීගුඩ් වින්සන්. එයාත් අපේ ග්‍රාමයේ පයගල ග්‍රාමයේම තමයි දෙකම ලියලා තියෙන්නේ මේ මීගුඩ් වින්සන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ ගීත දෙක හරි ජනප්‍රිය වෙනවානේ. ඊට පස්සේ කියන්නේ තාත්තා ඉතින් තාත්තා ඒක නිර්ලෝභීව දුන්නා. ඉතින් එයාට ඒක දුන්නදී ඒක මුකුත් නෑ. එයා කොහොමත් ඉස්සර කාලේ ඒක අපේ මං අපේ අයියලාගෙන් තාත්තලා හැදෙක මොකද වික්ටර් අංකල්ගේ තාත්තගේ කටහඬවල් දෙක චුට්ටක් එකම එක සම එක කිට්ටුවෙන් යන කටහඬවල් දෙකක් තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ওই සින්දු කියවේ තමයි පස්සේ තාත්තා දැන් අර දෙන්නගෙන් පොඩි වෙනසක් වෙන මේ තාත්තා ඊට පස්සේ තාත්තගේ හඬ වෙනස් කරගෙන තාත්තා මෙහෙම කරලා තියෙනවා. වික්‍රංකල්ටේ සින්දුක දීලා එයා ඊට පස්සේ ඒක ජනප්‍රිය වුණා. ඉතින් ඒක තාත්තා ඉතින් තාත්තා කල්යාණ මිත්‍රයෙක්නේ. ඉතින් ඒක කවුදන්නේ කියලා ඇත්තේ නේද? එහෙම එක වගේ හඬ නිසා වෙනස් කරගන්නේ නෑ. වෙනස් කරගන්නේ කියලා නෑ. අර හඬ එක වගේ ටිකක් තිබ්බ එකත් එක්ක අර එතකොට හොයාගන්නත් අමාරුනේ. එකම වගේ මේකත් එක්ක තාත්තා ඊට පස්සේ තාත්තා පොඩක් වික්‍රංකල්ට වැඩිය පොඩක් අර වෙස්ටර්න් ටයිප් එකට චුට්ටක් තාත්තා ඒ මියුසික් උත් කොහොමද ඒ පැත්තෙන් තමයි මේ කරේ. ඒ පැත්තෙන් ටිකක් එයාගේ හඬ වෙන මේව කරගෙන තාත්තා සින්කරන්න නැතිනේ මේ මේක. දැන් ඔය ගීත දෙකෙන් පස්සේද සඳ මිදුලට එන වගේ විදියට එළියට එන්නේ? ඔව් ඒක තාත්තගේ තාත්තගේ නිර්මාණ. ඒක මං හිතන්නේ අර ඒ සරල ගීත කියන කාලේ මං හිතන්නේ ඔය සඳ මිදුලට එනවත් මං හිතන්නේ නිර්මාණය කරලා තියෙන්නේ නැති. කොමරි අර දෙක අංකල්ට මේ කරා මදි ඊට පස්සේ සමය මං හිතන්නේ සමහරට සඳ මිදුලට එනවා නිර්මාණය කර මට කාලවක තව නිර්මාණ තියෙනවද? ඒ කියන්නේ ඔය සඳ මිදුලට ගීත එතුමන් ගයන කලින් තව නිර්මාණ අර ගීත දෙකට පස්සේ කියන් තාත්තා මුල් කාලේ මේ නගරේ සඳ මිදුලට එන ඔය ටික එකම කාලවක වුණා. මොකද ගොඩක් සින්දුවේ තාත්තගේ නිර්මාණය කරලා තියෙන ප්‍රේම කීර්ති අංකල් තමයි පද රචනය කරලා තියෙන ගොඩක් නිර්මාණ තියෙන්නේ. ඔය සඳ මිදුලට එනවා මේ නගරේ ඒ ටික ඔක්කොම මං හිතන්නේ ප්‍රේම අංකල් තමයි ලියලා දීලා තියෙන්නේ. අකගේ අම්මා මුණ ගැහිලා නැහැ නේ ඒ කාලේ. අම්මාව මුණ ගැහිලා තියෙන අම්මාව විවාහ තාත්තල විවාහ වුණේ 1972. 72 තමයි. ඒ කියන්නේ ග්‍රාමයේ තියෙන ග්‍රාමයේදී තින් මුණ ගැහෙනවනේ එක කිට්ටුව තමයි. ඒ කියන්නේ අපේ අම්මාගේ නේද තාත්තා නේද ඔක්කොම එක ග්‍රාමයේ එකම පයගල එක කිට්ටුව තමයි වාසය කරේ. එතනදී තමයි තින් දෙන්නගේ සම්බන්ධීම තිබිලා තියෙන්නේ. මිගොඩ වෙනසන් මහත්මයා ඒක මේ ලිව්වේ තනුවටද නැත්නම් එතුමන්ගේ පදවලට තනුව ලැබුණාද? පදවලට තමයි තාත්තා නිර්මාණය කරේ. සඳ මිදුලට එනවා කියලා ගීතය ගයන්න කවුරු හරි ආරාධනා කරා කියලා මට හිතෙනවා. එතුමන් ගයන්න හැම එච්චර උනන්දුවක් තිබ්බේ නැහැ කියලා මං අහලා තියෙනවා. ආ තාත්තා සමනේ මුල්ටම ඇවිල්ලා තිබ්බේ වර ගුවන්විදුලි වාදකයෙක් විදිහට තමයි මුල්ටම ඇවිල්ලා තිබ්බේ. ගායනෙටින් තාත්තා දක්ෂතාවය අර මේක තිබ්බකත් එක්ක හැමම තමයි මං හිතන්නේ මේ ඒකනේ එහෙම කවුරුත් බල කරලා එහෙම මේව කරලා නෙවෙයි. එයාගේ තියෙන ගැත්තක යාළුවොත් එක්ක ඉතින් ඉන්නවනේ. දැන් මම හිතන්නේ ගුවන් විදුලියෙන් අර සරල ගී ප්‍රසංගේ ඒක ඊට පස්සේ තමයි මම හිතන්නේ එතනින් තමයි ගායන මේවක මම හිතන්නේ ආරම්භ වෙලා තියෙන්නේ තාත්තගේ. ගෙදරින් කිසිම සහයෝගයක් ලැබුණේ නැද්ද ගායන දිවියට හෝ සංගීත? නෑ නෑ. ඒ කියන්නේ එහෙම අපේ සීයා මං ඉස්සෙල්ලා අර කිව්වා වගේ අපේ තාත්තගේ තාත්තා එයා ඇවිල්ලා යත් සංගීතය නර්තනය මූර්තිය ඔක්කොම නර්තන ඒ ඔක්කොම තියෙන මේවකත් එක්ක තිබ්බා. පවුලෙන් තාත්තර ආභාෂය තිබ්බා. ඒ කියන්නේ තාත්තා මුල්ටම වාදනය කරෙත් අපේ මේ සීයාගේ වයිලින් එක තමයි මුල්ටම වාදනය කරේ. පවුලෙන් ඒ කියන්නේ සීයාගෙන් කියන්නේ අර වැඩවලට ලොකු මේවකක් නොතිබ්බට ඒ කියන්නේ අර කිසිම වේකට කියන්නේ මොකද්ද අර අකුල් හෙලීමක් මොනවත් නැහැ. පවුලෙන් අර ආභාෂය තිබ්බා. ඒ කියන්නේ අපේ සීයාගේ තිබ්බා ඒ කියන්නේ පල්ලියට අපේ ඔයා දන්නවා ඇති සාමාන්‍යයෙන් ඔය පල්ලිවල තියෙනවනේ අර මේ අවුඩ් ඒ කියන්නේ මංගල්‍යයේ කිලිවල තියෙනවනේ චර්ච් ෆීස්ට් කියලා තියෙනවනේ. අර ඒවල එතකොට සම්පූර්ණ පූජාවල් හැම ඔක්කොම අපේ සිය පප තමයි ඔක්කොම නිර්මාණය කරන්නේ. කෙනෙක් ඒකට අදාළ ගීතිකා ඒ ඔක්කොම. එතකොට ඒකත් එක තාත්තලා කොහොමත් ඒ කියන්නේ මේවත් කන්තාරු කණ්ඩායමට බැඳිලා හිටියේ. තාත්තා අපේ මේ තාත්තගේ පොඩි නංගි ඉන්නවා. එයානම් දැන් ලංකාවේ නෙවෙයි. එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එයා තමයි මේ පල්ලියේ මේ කීබෝඩ් එක ප්ලේ කරන්නේ පියානෝ එක ගහන්නේ. එවත් එක ඒ කියන්නේ පල්ලියට සම්බන්ධයක් තිබ්බා. ඒ ආభాෂෙත් එක්ක තමයි ඉතින් ගොඩක්ම තාත්තා මේ පැත්තට ඇවිල්ලා තින්නේ. එතුමන්ගේ නම ටිකක් දිග නමක් නේද මේ? තාත්තගේද? ඔව් තුසේ පෙරේරා. ඔව් තුසේ පෙරේරා නියලා නගේ මර්වින් ඇලෝෂියස් පෙරේරා. මර්වින් පෙරේරා කියලා කවුද එතුමන්ම හිතලා? නෑ නම කියන්නේ තාත්තගේ නම තිබිද මම හිතන්නේ පප්පසිය තමයි දාන්නත්. මර්වින් ඇලෝෂියස් පෙරේරා තමයි නම. හරි. දැන් 1972 දී කිව්ව විවාහ වුණේ. දැන් එතකොට ගීත කීයක් විතර ගයලාද? ගීත කියන්නේ සාමාන්‍යයෙන් තාත්තගේ හැම ලොකු ගීත පරාසයක් නෑ. එයා ඉතින් අර
හිමීට හිමීට කිසිම කලබලයක් නැතුව එහෙම ජීවත් වෙච්ච එකනේ තමයි සාමාන්‍යයෙන් එහෙම කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ. යා ඒ කියන්නේ නිර්මාණය කරන එකට කාලය අරගෙන ඒක අවශ්‍ය දේ එහෙම හිමීට හිමීට කරන්නේ. නිර්මාණ ගොඩක් නැහැ කොහොමත් තාත් එක මම හිතන්නේ 100ක් 150ක් විතර වගේ තමයි තියෙන්නේ වැඩිය. මේව කරන්නේ ඒ කාලේ හැටියට මම හිතන්නේ සමරකිට ගීත තාත්තා බඳින ඒ කියන්නේ විවාහ වෙන කාලේ වෙද්දි නම් මෙතන කොහොමත් ගීත 30-40ක් විතර වගේ කරලා තියෙන්නේ නැති ඒ කාලේ වෙද්දි. දැන් වික්‍රත්නායකගේ ගීත දෙකෙන් පස්සේ කවුද එතුමන්ට ආරාධනා කරේ තනු නිර්මාණයකට? තාත්තට කියන මම හිතන්නේ ඊට පස්සේ ගොඩාක්ම මම හිතන්නේ මේ නන්දමාලි නන්දර තමයි ගොඩක්ම මේව කරලා තියෙන්නේ. මම හිතන්නේ යාගේ පවන කැසට් පැටියෙම සැහෙන ගීත ප්‍රමාණයක් තාත්තා සංගීත නිර්මාණය කරලා තියෙනවා. ගීත නම් වශයෙන් මතකද? නම් වශයෙන් කියන්නේ ගොඩක් ඒවා මොනවාද? දෙවියන් විසින් දුන් පඬුරන් නිලම්බරේ සුදු පරිවිරයන් ඔය වගේ ගීත ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේ තාත්තා නිර්මාණය කරපු එකට මම හිතන්නේ තාත්තා ඒ ප්‍රසංගෙත් වයලින් වාදකෙක් විදිහට මම හිතන්නේ සම්බන්ධ වුණා ඒ පවන ප්‍රසංගෙට. ගිටාරයක් හිතරම එතුමන්ගේ අතේ තිබුණානේ. මොකද එතුමන් වයලින් වාදනයෙන් තමයි ආරම්භය ගත්තේ නේ. ඔය කියනවානේ මේ මිනිස් කටහඬට සමානම වාද්‍ය භාණ්ඩයේ වයලිනේ කියලා. හුඟක් ගායන ශිල්පියෝ ওই වයලිනෙත් එක පුදුමාකාර බද්ධ වෙලා තියෙනවා මේ සංගීත ජීවිතේ. දැන් එහෙම සඳමිදුලට එනවා කියලා ගීතෙන් පස්සේ මොන ගීතද ගායනා කළේ? මම දන්න විදිහට මේ නගරය තව තියෙනවා තාත්තගේ වැඩිපුරම තියෙන්නේ මේ නගරයයි සඳමිදුලට එනමයි. ප්‍රේම අංකල්ගේ සින්දු ලිස්ට් එකේ තියෙන ටික තමයි මම හිතන්නේ මුලටම ගායනා වෙලා ගායනා වෙලා තියෙන්නේ. ඒ ටික තමයි. ඊට පස්සේ තමයි පස්සේ මම හිතන්නේ තාත්තට ඒ කියන්නේ තව තවයන් මියුසික් දැන් අරවා තාත්තාම සංගීතය නිර්මාණය කරගත්තා තමයි සඳමිදුලට එනවා මේ නගරය. ඒ කේඩිකි අංකල් තමයි මාසනසත් තව තියෙනවා මේ එක් දින මේ මොකද්ද එක් දිනක් සැන්දෑවක මම හිතන්නේ ඒ ගීතේ නම්බරේ කතා. ඔව්. ඒ වගේම මේ කේඩිකි අංකල් තමයි ලියලා තියෙන්නේ මියුසික් කරලා තියෙන්නේ මම හිතන්නේ පුණ්‍යසිරි මහවත්ත තමයි මම හිතන්නේ මියුසික් කරලා තියෙන්නේ. දැන් තමන්ගේ ගීත වලටත් තමන්ම තනු නිර්මාණය කරගෙන කරපු අවස්ථා වැඩි මං හිතන්නේ නේ. ඔව් ටිකක් තියෙනවා. කියන්නේ ගොඩක් ඒවා තාත්තා කරගත්තුවක් තියෙනවා. මං හිතන්නේ තාත්තට සින්දුවක් මං හිතන්නේ වික්ටර් අංකල්ට විතරයි තාත්තට සින්දුවකට මියුසික් කරලා දෙන්න වෙන්නේ. තාත්තා යාට මියුසික් කරලා දුන්නට වික්ටර් අංකල්ගෙන් තාත්තට සින්දුවක් මියුසික් කරගන්න හම්බුනේ නෑ මං හිතන්නේ. මං අහලා තියෙනවා මේක එතුමන් හරි කෙනෙහිලි මැද මේ ක්ෂේත්‍රයට ආපු කෙනෙක් කියලා. අර මේ සඳමිදුලට එනවා ගීතයත් එහෙම මේ පිටපතට එහෙම හානියක් සිද්ධ වුණා කියලා මං අහලා තියෙනවා. ඒ කතා මං හිතන්නේ ඒක අර ගුවන් විදුලියේදී ඔය සරල ගීවල රෙවල් තියෙනවනේ අර තැටි තියෙනවනේ ඒකට මං හිතන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වාගේ අර ඒක අර ඒකට නිර්මාණය කරපු ගීතයක් තමයි දැන් සඳමිදුලට එනවත් මං හිතන්නේ. ඒ කරපු එක ඒක මං හිතන්නේ ඒක කියනවා තැටියට තැටිය මොකක් හරි ඒක මේව කරයි කියලා කවුද කියන්නේ දන්නේ නැහැ. ඉතින් ඒක හානි කරා කියලා මොකක් කියන්නේ මම අපේ අයියලා දැන් ගෙදර කතා බහ වෙන මේ සාකච්ඡා වෙන අවස්ථාවේදී දැනගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ හිටියේදී එක එක්කෙනාගේ දැන් අද වගේම තමයි. ඉතින් ඉස්සර තියෙන ලොකුවට නැතත් තියෙන පොඩි පොඩි ඒවා තියෙනවානේ. ඉතින් කොහොමත් ඉතින් ඒවට හිත රිදව ගන්න වගේ කෙනෙක්ද? එහෙම නෑ. තාත්තා සාමාන්‍යයෙන් එහෙම කිසිම දෙයකට හිත රිදව ගන්න එහෙම ඒ කියන්නේ ලෞකික දේවල් වලට එහෙම සාමාන්‍යයෙන් සැලෙන පුද්ගලයෙක් නෙවෙයි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ නිර්මාණය කරත් ඒ කියන්නේ සල්ලි වලට එහෙම මේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එන විදියට එයා ඕන දෙයක් ඒ කියන්නේ කවුරු හරි කරනවා නම් ඉතින් ඒකට පස්සේ තැවෙන්නේ නැතුව ඉතින් එයාගේ නිර්මාණ ඉතින් එහෙම කරයි කියලා එයාගේ නිර්මාණ හැකියාව කාටවත් නවත්තන්න බැරුණා. ඉතින් ඉස්සරහට ඒ ටික කරගෙන ගියානි ඉතින්. අපි ඇත්තටම අද වැඩිපුරම ආවේ එතුමන්ගේ තාත්තා යන චරිතය ඔබෙන් ගන්න. මොකද එතුමන්ගේ ගීත ගැන අපිට වඩා හොඳට ඔබ දන්නවා. ඔබ තවමත් අහනවා ඒ ගීත විඳිනවා. හැබැයි තාත්තගේ චරිතය ගැන කතා කරන අඩුයිනේ. ඉතින් අක්කට අවුරුදු කීයද තාත්තා වහිමි වෙන්නේ? මට අවුරුදු කියන හරියටම මට අම්මා නැති වෙන හරියටම මට අවුරුදු 12 නැති වෙන්නේ. තාත්තා නැති වෙන හැට මට අවුරුදු 22කින් 22ක් වුණාට පස්සේ තමයි තාත්තා නැති වෙන්නේ. කියන අම්මා නැති වෙලා හැටම අවුරුදු 10ක් තාත්තා පිට එක හිටියා. අවුරුදු 22ේදී තමයි තාත්තා නැති වෙන්නේ මට. දැන් එතන කතා ගොඩක් තියෙනවා ඒ කාල පරාසය තුල. මවත් නැති වෙනවා. මව නැති වෙන්නේ කොයි කාලෙද? මම අම්මා නැති වෙන්නේ 1999. 99. එතකොට එදා ඉඳන් ඊට පස්සේ අම්මා සහ තාත්තා කියන චරිත දෙකම එතුමන්ගේ ජීවිතය තුළ තියෙනවා. එතකොට මේ එහෙනම් ගොඩක් දේවල් අපිට අකගෙන දැනගන්න පුළුවන් මේවි. හොඳයි. දැන් අම්මාව මුණ ගැහුණු කතාව කියලා තියෙනවද? කොහොමද මුණ ගැහුණේ කියලා? අම්මාව මුණ ගැහුණේ කියන්නේ අර මම නංගිට කලින් කිව්වාගේ ගමේනේ අම්මයි තාත්තයි දෙන්නම එක ගමේ. ඒ කාලේ තමයි තේ දෙන්නගේ මේ තියෙන්නේ. ඒ කියන අම්මලා බැන්දේ 1972 තමයි දෙන්න විවාහ වුණේ.
ඒ කාලේ කියන්නේ ඒ දෙන්න අම්මත් කියන්නේ තාත්තගේ නිර්මාණ වලටම කියන්නේ අම්මට සින්දු කියන්න බෑ ඒ උනාට ඒ තාත්ත කරන නිර්මාණ වලට මේ වහලා එවල මොන හරි දැන් යට කනට ඇහෙනේවා තියෙනවනේ ඇහෙනේවත් එක කියලා ඒ කියන්නේ තාත්ත කියලා දින එතකොට කියනලු ඔක මේ ලස්සනයි ඕක අර අර තව ටිකක් මෙහෙම වුණා නම් හොඳයි නේද මේ කියලා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා අම්මා ගායනය කරන්න නැහැ එම අදහස් ප්‍රකාශ කරලා තියෙනවා ගමේ කමට බහ දීලා එහෙම දීලා කතා තියෙන නේද මේ ඊට පස්සේ දැන් රජමින් ආවේ කොයි කාලෙද රජම් විද්‍යාලේ ආ ඒ කියන්නේ තාත්තා මගෙන් පාසල් ගණනාවක මම හිතන්නේ උගන්වලා තියෙනවා මේ අම්පාරේ ඉඳලා තියෙනවා ධර්ම මේ කැලණිය ධර්මාංශෝකේ විද්‍යාලයේ උගන්වලා තියෙනවා ඒ වගේ ඉස්කෝල ගානක උගන්වලා තියෙනවා තාත්තා ඊට පස්සේ තාත්තට කොහමද 89 අර කලබල කාලේ තමයි තාත්තට මේ ඒ කාලේ නන්දෙන්ටිගේ පවන මේ ප්‍රසංගෙත් එක්ක රට යන සිද්ධ වුණා ඒ කාලේ වෙකෙන තාත්තල නිවාඩු දාන්න නැතුව මේ නිවාඩු නොදම රට ගියයි මේව කරයි කියලා තාත්තල රස්සාව ඒ කියන්නේ ගුරු වෘත්තිය ඒ කියන්නේ අහිමි වුණා ඒකෙන් කාලයක් ගන්න අඩු ගාණක් හිටියා මේ රස්සාව නැතුව ඒ කියන්නේ ඒකට කියන්නේ අර මොකද්ද අර තියෙන තහන වැඩ තහනමක්කට ලක් වෙලා හිටියා තාත්තා ඒ කාලේ ඊට පස්සේ ආපහු 89 වගේ 89 90 වගේ කාලේ තමයි ආපහු කල්තර ඥානෝදය විද්‍යාලයෙන් තමයි ආපහු ගුරු වෘත්තියට තාත්තා ආවේ. වැඩ තහනම් වෙච්ච කාලේ තුමන් තාත්තා එතකොට ඉතින් වාද්‍ය ජීවිතේ තාත්තා කොහොමද තිබ්බනේ? ඒ වැඩ කරගෙන හිටියා ඉතින් ඒ කාලේ කියන්නේ ගුවන් විදුලි වාද්‍ය වයලින් වාදනේ ඒ වලට තමයි සම්බන්ධ වෙලා හිටියේ එතකොට. කියන්නේ ගුරු වෘත්තිය නැති මේ තහනම් වුණාට අර පැත්තෙන් ඉතින් ඒ නිර්මාණ ටික කරගෙන හිටියා ඉතින්. අමල් සෝහාන් ඊට පස්සේ රෝසි අක්කා එතකොට අක්කා ඒ එතකොට දරුව 4 දිනක්ම ඉන්නවනේ දැන් මේ කාර්යබහුල තාත්තා ගෙදර නැති වෙනකොට මතකද ඒ කාලේ තාත්තා කියන්නේ ගෙදර තාත්තා හැම සාමාන්‍යයෙන් ලොකු කාර්යබහුල වෙච්ච කෙනෙකුත් නෙමෙයි සාමාන්‍යයෙන් තාත්තා ගෙදර අපිත් එක්ක ඉඳලා කියන්නේ ඉඳලා තියෙන සංගීත වලට එයා කොහොමත් එළියට බැස්සත් ඒ කියන්නේ අම්මා අපි කට්ටිය අපි කොහොමත් පවුල විදිහට අපි ඒ කියන්නේ ගොඩක් තාත්තව ඒ කියන්නේ අපි ඒ කියන්නේ මිස් වෙන්න අවස්ථා අඩු වුණා ඒ කියන්නේ එහෙම තාත්තා ගෙදර අපිත් එක්ක නිතරම හිටියා ඒ කියන්නේ ගොඩක් වෙලාට ඉතින් ගුවන් විදුලි වාදනයේ වැඩවලට ගියයි කියවට ඒ වෙලට ඉතින් උදේ යනවා ඉතින් ගිහිල්ලා ඉතින් හවසරු වෙනවා ඒ කියන්නේ හැමදාමත් නැහැනේ ඉතින් ඒව නැහැනේ පාසල් ජීවිතයක් දිනම් ඉතින් උදේට ඉස්කෝලේ යනවා හවසට ගෙදරින් දවල්ට ගෙදර එනවනේ ඒ වගේ ඉතින් එහෙම ගොඩාක්ම කාර්යබහුල වෙච්ච කෙනෙක් නෙමෙයි අපිත් එක්ක ගොඩක් හිටියයි ඉතින් එතකොට දැන් අක්කලා අයියලා ඔක්කොම සංගීතය සම්බන්ධ වෙන්න බවට එයා කැමති වුණාද ඒ කියන්නේ මායි අක්කයි දෙන්න නම් ඉතින් ඒ කියන්නේ එහෙම ලොකුවට සංගීත පැත්තර මේකක් තිබ්බේ නැහැ මම ලොකු අයිය අපි කියන්නේ අමල් එයා අයි ලොකු අයියා එයා සම්බන්ධ වෙලා ඉන්න බව ඒ කියන්නේ අයි පොඩි අයිය දෙන්න කොහොමත් සිංකරා කියන්නේ ඒගොල්ලන්ට ඔය බෑන්ඩ් ඒවල සිංකරා එවති හැබැයි තාත්තාගෙන් ඒ කියන්නේ අපි හතර ද ඒ කියන්නේ ඒ දෙන්නට උනත් ඒ කියන්නේ තාත්තගෙන් අර ඉගෙන ගන්න තාත්තගෙන් අර දැනුම ලබා ගන්න කියන අර ගීත ගායනා කරන අර ජානවලින් ආපු මේවක මිසක් අර ඉගෙන ගන්න කෑල්ල කරගන්න හම් මේ වුණේ නැහැ දෙන්න අයියලා දෙන්නටම මේ ඒකින්ද දැන් සිංකරනේම තාත්ත කොහමද දන්නව එයාගේ වැඩසටහන් වලට ඉස්සරින් සහභාගී කරගන්නවා ඉතින් අර මං තාත්ත වගේම අයියලත් ඉස්සරිනම පල්ලි කන්තරු කණ්ඩායමේ ඒ වලට සම්බන්ධ වුණා එවල තාත්තා ඒ කියන්නේ අයියගෙත් තාත්තා නිර්මාණය කළා තිනවා අයියගෙත් ඉස්සරම කැසට් පීස් එකකට තාත්තා ගොඩක් සින්දු සොරි නිර්මාණය කරලා තිනවා ගොඩක් ලස්සනයි ආදරේ එහෙම කියන කාලේ නේ ඔව් ලස්සනයි ආදරේට කලින් අයියගේ කැසට් එකක් නිර්මාණය කරලා තිනවා ලස්සනයි ආදරේ ආවේ ඊට පස්සේ කලින් මාහද පෙම්විලේ කීලිවල කැසට් පීස් එකක් තිනවා ඒකට ගොඩක් තනු නිර්මාණය කරේ තාත්තා තමයි නිර්මාණය කරේ ඒකේ නැකමැත්තක් තිබිලා නැහැ නේද නෑ නෑ තාත්තගේ එහෙම අකමැත්තක් තිබිලා නැහැ ඒ කියන්නේ අයියලාගේ තියෙන ඒ කියන්නේ ඒගොල්ලෝ අර පසුබට වෙවි අර එහෙම වැඩි අර ඒ වලට මේ වුණ තුන තාත්තගේ එහෙම අකමැත්තක් තිබ්බේ නැහැ. දුර දෙන්නගෙන් කවුද ටිකක් හරි නැඹුරු. කරලිය දෙන්නෙම නෑ වගේ. කරලියට එහෙම කියන්නේ ලොකුවට මේව එකක් නැහැ. ඒ කියන්නේ තාත්තලා ගහින් අකමැත්තක් තිබ්බත් නෙවෙයි එහෙම ඉතින් අයියලා දෙන්නා ඉතින් ඒ පැත්තෙන් ඒ දෙන්න කරගෙන යනවා. දැන් අක්කා මගේ අක්කණන් එහේ විවාහ වෙලා ඉන්නේ අට බබාලා මේ 3 දිනක් ඉන්නවා. මේ ඒකත් එක්ක මේ කොහමත් අයිම අකමැත්තක් එහෙම තිබ්බනේ අයියා අපි කියන්නේ මොන හරි පවුලේ ගීත ගායනා කරන මොන හරි තිබ්බම ඒ වලට ඉතින් සහභාගී වෙනවා නැතු ඉතින් වෙනම එහෙම කියලා ඉතින් ලොකුවට අපි දෙන්නගේ එහෙම මේ එකක් තිබ්බනේ අක්කාගේ මගේ දෙන්නගේ එතුමන් මොන වගේ චරිතයක්ද ගෙදරදී නිහඬ චරිතයක්ද ටිකක් සරල පරුෂ චරිතයක්ද එහෙම නෑ තාත්තා හරි සුන්දර චරිතයක් කියන්නේ
කේන් කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් තාත්ත කෙනෙක් වුණාම අර කේන් තියන්නේ ඒව තියෙනවා එහෙම තියෙනවා. එහෙම කියන්නේ අපිත් එක්ක බොහොම සුවදශීලීව හිටපු එක්කෙනෙක් තමයි තාත්ත කෙනෙක් ගොඩක්ම. ඒක මේ අම්මා ඉන්න කොටත් වැඩිය ඒක තාත්තාගෙන් අපිට ඒක ගොඩක්ම කියන්නේ අයියලා දෙන්නයි අකටයිත් වැඩිය ඒක මට වැඩිපුර මේ වුණා. මොකද අම්මා නැති වුණත් එක්කම තාත්තා තමයි මට අම්මයි තාත්තයි දෙන්නගෙම මේක හම්බුනේ තාත්තගෙන් තමයි මට. ඒකත් එක කියන්නේ අපිත් එක්ක හරිම සුන්දර විදියට කියන්නේ මාව ඔක්කොම බලාගත්තේ තාත්තා කියන්නේ මගේ දේවල් කරේ අම්මගෙන් කෙරෙන දේවලුයි. කියන්නේ අක්කා හිටියා කියන්නේ ගෙදර හිටියා කට්ටි වුණාට ඒ දර තාත් අම්මගෙන් වෙන්න ඕනේ ගොඩක් දේවල් තාත්තගෙන් තමයි මට මගේ දේවල් කෙරුණේ තාත්තගේ අතින් තමයි. කියන්නේ එමෙ සැරපරුෂ කෙනෙක් නෙවෙයි. ඒ හරි සංවේදී පුද්ගලයෙක් කියන්නේ ඕනම දෙයකට කියන්නේ සාමාන්‍ය මනුස්සයන්ට ඉතින් කොහොමත් ඉතින් කේන්තිය නෙවෙයි එහෙම තියෙනවනේ. ඉතින් ඒවා ඉතින් සාමාන්‍යයෙන් ඔය පොඩි පොඩි දේවල් වලට එහෙම වුණාට එහෙම කේන්ති ගන්න එහෙම මනුස්සයෙක්නේ හරි සුන්දර චරිතයක් ඉතින් ගෙදර අපිත් එක්ක ඉද්දි. මේ නිර්මාණ කටයුතු වල ඉදද්දි කොහොමද එතුමන්ගේ හැසිරීම? දැන් සමහර අය හරි හුදකලාව ඉන්න කාටවත් එන්න දෙන්නේ නැහැ ගීතයක් නිර්මාණය කරනකොට. එහෙම තිබ්බද එහෙම විශේෂිත වූ හැසිරීම් රටාවක්? නෑ එහෙම නෑ. එහෙම කාටවත් එන්න දෙන්න එහෙම මේවක නෑ. එයාට එයාගේ නිර්මාණකට එයා කාලය අරගෙන එහෙම තමයි වැඩ කරගෙන යන්නේ. එහෙම විශේෂ එහෙම මේවකක් නෑ. එතුමන් ගුරු වෘතියෙන් විශ්‍රාම යන කමිටියද නැත්නම් ඊට කලින් සමුගත්තද? නෑ විශ්‍රාම ගත්තා. විශ්‍රාම අරගෙන ඒ කියන්නේ සාමාන්‍ය 60 දී විශ්‍රාම ගන්න. ඊට පස්සේ ආපහු පාසලෙන් ඒකේ මිල්ල තව අවුරුදු දෙකක් වැඩිපුරත් එක්ක මේ තවත් අවුරුදු දෙකක් ගුරු වෘතියේ යෙදුණා තාත්තා. හොඳයි. තාත්තා ගැන මතකය අරගෙන යනකොට මේ අමතක නොවන කතා තියෙනවද තාත්තා සම්බන්ධ? තාත්තා සම්බන්ධයෙන් කියන්නේ සාමාන්‍යයෙන් තාත්තා අමතක නොවන සිද්ධි කියන්නේ එයා සාමාන්‍යයෙන් පොළවේ දැන් ගෙදර ඉදිහරි කුමරියා හරිම සාමාන්‍යයෙන් පොළවේ පය ගහලා හිටපු පුද්ගලයෙක් තමයි තාත්තා. එයා ඒ කියන්නේ දැන් ඔය ඉස්සර දැන් අපි කොළඹට ආවේ අපේ මේ අයියාගේ දූගේ අසනීපෙත් එක්ක තමයි අපි ගොඩක්ම කොළඹට ආවේ. එයාගේ එයාට ට්‍රීට්මන්ට් කරන්න ඕනේ යන්නේ නැත්නම් අපි පයගල ග්‍රාමයේ ඉදදී එයාට එයා හරි ආසයි. එයා ගොඩක්ම කරන්නේ එයා ගේට් 2 ළඟට ගිහිලි වෙලා ඔය යනවා දැන් මාළුකාරයෝ යනවා ඔය යන එළවලු අය ඒවත් ඒගොල්ලොත් එක්ක හැමෝත් එක්කම කතා බහ කරලි වෙලා ඒ කියන්නේ සුවදශීලීව ඉන්නවා. එහෙම කිසිම අර මම ගායකයා මම මෙහෙම මම එහෙම කාත් එක්කවත් එහෙම කතා බහ කරන්න ඕනේ නැහැ. එහෙම ඒ කිල්ල කිසිම අර මේ නිර්හංකාරව හරි හිටියා මිනිස්සුත් එක්ක හැමෝත් එක්කම කතා බහ කර කර. සමහරක් වෙලාවට දැන් ඔය කතා බහ කරන අය දැන් ඔය තාත්තා එහෙම දැක්කම අනේ මම විනයි ඔයාගේ ෂර්ට් එක හරි ලස්සනයිනේ හරි සුවඳයිනේ මට දෙන්න බෑ දෝ ෂර්ට් එකම ඇඟේ ඇඳන් ඉන්න ෂර්ට් එක පවා ගලවලා දෙන මිනිහෙක් තමයි තාත්තා. ඒ වෙලාවම ගලවලා දෙනවා. ඔව් ඒ කියන්නේ ගොඩක් වෙලා ඉතින් ගෙදර ඉන්න වෙලාවනේ ඒ වෙලාවට දෙනවා ආ මේක අරගෙන යන්නේ කියලා වෙලා. ඒ වගේ අවස්ථා තියෙනවා ගොඩක් වෙලාට කවුරු හරි ඉල්ලුවම ඒ කියන්නේ අපි දන්නේත් නැහැ. සමහර වෙලාවට ඒ කියන්නේ ගොඩක් වෙලාට ඔය තාත්තාගේ අක්ක විවාහ වෙලා ගියාට පස්සේ තාත්තාගේ ගොඩක් වැඩ ඒ කියන්නේ මමත් පාසල් මේ ජීවිතෙන් පාසල් අවසන් කරාට පස්සේ තාත්තගේ ගොඩක් වැඩ ඒ කියන්නේ සංගීත ප්‍රසංග වලට යන වැඩ ඒ වේ වැඩ වලට ගොඩක්ම තාත්තට වැඩ ඒ වැඩ ටික කරේ මගේ අතින් තමයි කරේ. ඒ මේවත් එක්ක අර ඒව හොයද්දි තමයි දන්නේ කෝ මේ තිබ්බ ෂර්ට් එක නෑ නේ කොහොම එතකොට තමයි කියන්නේ ආ මේ ඉල්ලලි වල මම දුන්නා මේ දා ඇවිල්ලිලා මේක මේ මෙවිනේ ඔයාගේ ෂර්ට් එක හරි ලස්සනයි මට දෙන්න පුළුවන් කියලා මම ඒක දුන්නයි කියලා එතකොට තමයි මම දන්නේ නැහැ කියලා එතුමා. ඒ වගේ ගොඩක් අවස්ථා තියෙනවා. එයා එහෙම අර හරිම සුන්දර මිනිහෙක් තමයි. ඒ කියන්නේ කියන්න තියෙන එක එයා එහෙම අර කාත් එක්කවත් එහෙම අර හිතේ තරහක් තියාගෙන එහෙම නැහැ. ඒ කියන්නේ සමහරක් වෙලාවට පාර යන අර හිඟන අය වගේ යන අයවත් ගෙනල්ලි වල නාවල බත් කන්න දීලි වල එහෙමත් එහෙම කරන අවස්ථාත් අනන්තවත් තියෙනවා. එයා එහෙම දැන් කිසිම මේ අර මම ගායකයා කියන මේකේ මම ගායකයා කියලා ඉවරලා එහෙම අර ඔළුවෙන් අර එහෙම හිටු එහෙම එක්කෙනෙක් නෙවෙයි. එයා පොළවේ පය ගහලා මිනිස්සුත් එක්ක කතා බහ කරගෙන තමුන්ට කන්න අවශ්‍ය එළ ඔළුවද කොළද අර වේව ගිහිල්ලා පොළට ගිහිල්ලා ඒව තෝරගෙන කරගෙන එහෙම සාමාන්‍ය ජීවිතයක් ගත කරපු කෙනෙක් තමයි තාත්තා අපේ. නෑ කලායතනයක් කියන්නේ තාත්තා ඉගෙනුවේ අර අන්තිමට මං කිව්වර වැඩ තහනමෙන් පස්සේ ඥානෝදයෙන් ඊට පස්සේ ඥානෝදය ඒ එතන ඉගෙන ළමයිට මේ ඉගෙනුවා මේ ක්ලාස් කරා. ඒ ඊට පස්සේ එතන කරා කාලයක් ගෙදරත් ඉස්සර ගෙදරත් කරා. පහු කාලීනව තමයි ඉස්කෝලේ එතනම ළමයිට කරන්න ගත්තේ. ඒකත් ගොඩාක්ම වැඩි කෙනේ අර පහු වෙන්න වගේ ටිකක් පන්ති මේ කරන එක ටිකක් අඩු වුණා තාත්තා කියන ගායනය ගායනය කරන පැත්තෙම තමයි. ඊට පස්සේ ආවා ගෙදරට කරන්නේ ගොඩක් කට්ටි එනවා ගෙදරට එනවා ආවා. ඉතින් අර ඒ කියදෙන ගොඩක් තාත්තගේ
ලොකු ගෝලයක් තමයි මේ අක්කල දන්නවද වජිර ඩීරත්නායක කියලා කියන්නේ සක්ෂම එයා තමයි සාමාන්‍ය තාත්තගේ පස්සෙන් ඇවිල්ලා ඉගෙන ගත්ත ගෝලෙත් තමයි වජිර අයියා කියලා කියන්නේ එයා එහෙනම් අපේ අයියලා අපි හැමෝම ඉතින් අපේ ගෙදර ඇවිල්ලා නිතරම අපිත් එක්ක හිටපු සහෝදරෙක්ගේ හිටපු එක්කිනේ තමයි වජිර අයියා එයා තමයි තාත්තගෙන් ඉගෙන ගත්තේ ගොඩක්ම එතුමන්ගේ ෘෂිකත්වයන් ගැන මතක් කරමුද මේ දැන් සංගීතයට අමතරව තවතව අපි නොදන්න ෘෂිකත්වයන් එතුමා තිබ්බන ඔය ෆිල්ම් බලනවා වගේ එහෙම ෆිල්ම් බලන්න හරීම කැමති ෆිල්ම් බලනවා ඒව හරීම ඒ වගේ බලද්දී හරීම සංවේදී හරීම ඉගෙනනේ දැන් ඔය ෆිල්ම් එකක් එහෙම බලලා දැන් අපි පෞල විදියට බලද්දී දැන් මොන හරි ඉමෝෂනල් මේවැද්දී ඇඬෙනවා ඉතින් ඒ වෙලාවට දැන් සමරකට අපි තාත්තා මුදි වැඳි මේ අපින් හානවා ඇයි මේ ඔගොල්ලෝ hina වෙන්නේ මම සංවේදී මනස මම ගායකෙක් මම සංවේදී මට ඇඬෙනවා තමයි මේ බැලෙති කියලා අපි මොන හරි ආදී ඇයි අඬන්නේ කියද කියන්නේ බලද්දී එයාට ඇඬෙනවා එයාට ඒ කියන්නේ මම ඒක ඉස්සෙල්ලා කරේම සංවේදී පුද්ගලෙක් කියලා ඒ කියන්නේ පොඩි පොඩි දේවල් වලින් ඒ කියන්නේ අර පෞරුෂයේ තිබ්බට අර පොඩක් ඒ වෙලේ සංවේදී කැලේ තියෙනවා එයාගේ සමනින් තාත්ත කතා කරනවද ගෙදරින් දෙද්දී කතා කරනවා එහෙමනේ ඒ කියන්නේ අපි මං ඉස්සෙල්ලා කිව්වා අපි අර එහෙම අර කතා බහනුගෙන අපි හැම තිස්සෙම අපි කතා කරන ගෙන පවුලේ කියන්නේ දැන් අයියලාගේ දේවල් ඒව ඒකේ නයි ගොඩක්ම අක්කටයි මටයි තඩිය අයියලා දෙන්නට තමයි තාත්තා ගොඩක්ම යාළුවෙක් වගේ හිටියේ මං එහෙම ඇහුවේ මොකද දන්නවද මට දැන් දැනගන්න ඕනේ ඒ සංදර්ශන වලට යද්දි එහෙම හරි රස කතා තියෙන්නේ නැතිනේ ඒවා බෙදා හදා ගන්නවද කියලා දැනගන්න ඕ ඒවා කියනවා කියන්නේ දැන් ඔය මේ ගම්මේ දෙවික්‍රම් කළා වේම හම්බුණා මේ වෙන සිද්ධි ඒව එහෙම අර ගොඩක්ම කියන්නේ පහු කාලීනව නැතත් මුල් කාලේව ඉස්සරේව තිබිච්චේව කියනවා මෙහෙමයි ඔය වික්‍රංකල් එහෙම දැන් ඔය ඒ දෙන්නා ඉස්සරම වික්‍රංකල් බැඳලත් මුල්ටම ඇවිල්ලා තියෙන අපේ තාත්තලගේ ගෙදරට තමයි ඒ දෙන්නා ඇවිල්ලා තින්නේ ඒ ආපු ඒව ඔය විස්තර කියනවා ඉස්සර මෙහෙම ගියාට පස්සේ ඔය වෙන සිද්ධි ඔය මේ ගොඩක්ම මතක තියෙන්නේ මේ එකපාරක් අපේ ගමේ ෂෝ එකකට මොකක් හරි ඔය වික්‍රංකල් ඇවිල්ලා කියන්නේ පල්ලියේ මංගල වලට ෂෝ තියෙනවනේ ඒ ඔය ආපු වෙලාවකෙම වික්ටර් අංකල් එහෙම තාත්තාගේ යාළුව හැටියට ඔය ඇවිල්ලි ඉවරලා සිං කරන වෙලාව මේව කරද්දි මොකක් හරි අපේ ගමේ මොකක් හරි මේ කෑ ගාලා හරි මොකක් හරි වෙලා අන්තිමට ගම් දෙකක් රණ්ඩු වුණා ඒ කියන්නේ තාත්තා රණ්ඩු වුණා අර වික්ටර් අංකල් සිං කරන වෙලාව හැරි කවුරු හරි මොන හරි හූ කිව්ව හරි මොන හරි එකක් වෙලා හරි මොන වෙලා ගමේ ඒ කියන්නේ ගම් දෙක පයාගල කුවට පයාගල තියෙනවා කුඩා පයාගල මහා පයාගල කියලා එහෙම තියෙනවනේ ඔය පල්ලි වල එහෙම වෙලා අන්තිමට පල්ලි දෙකේ කට්ටේ දෙපැත්තේ කට්ටේ රණ්ඩුත් වෙලා තිබ්බා ඒක තාත්තලා ගහගෙන තිබ්බා අර යාළුවා වෙනුවෙන් මේ අර යාළුවට මේව කරයි කියලා තාත්තනේ ගෙන්නුවේ දැන් අක කිව්වා මේ 99 වෙද්දි අම්මා අහිමි වුණා කියලා දැන් ඊට පස්සේ ඔය චරිත දෙකම එතුමන්ට ඔව් මේ ගෙදර මේ රඟ දක්වන්න පුළුවන් වුණා කියලා හැබැයි ඊටාම හොඳින් මේ කරා කියලාත් කිව්වා කොහොමද දැන් Tamanta ජීවිතේ බෙදා ගන්න කෙනෙක් නැති වෙනවා අර දිනචරියාව වෙනස් වෙනවා දැන් දරුවෝ 4 දිනෙකගේ වැඩ කටයුතු කරන්න වෙනවා අම්මගේ චරිතෙත් තියෙනවා තාත්තගේ චරිතෙත් තියෙනවා කොහොමද එතුමන්ගේ ඒ කාලේ හැසිරීමේ ඒ කියන්නේ අම්මා නැති වෙද්දී එතකොට ගොඩක්ම මම පවුලෙන් මම තමයි පොඩිම කෙනාට හිටියේ එතකොට අම්මා නැති අයියා ලොකු අයියා බැඳලා හිටියේ එතකොට යාට පුතත් ඉන්නවා අම්මා නැති වෙද්දී ඉන්නවා අනිත් දෙන්නම ලොකුයිනේ අක්කයි මමයි තමයි අක්කත් මට වැඩිය අවුරුදු 6ක් වැඩිමයි අක්කයි මමයි තමයි මේ හිටියේ උනාට ගොඩක්ම තාත්තට අර වගකීමක් කියලා තිබ්බේ මගේ දේවල් කරන එක තමයි ගොඩක්ම මේ තිබ්බේ මොකද මම එතකොට අම්මා නැති වෙද්දි මම පාසල් යනවා ඒ කාලේ එතකොට මගේ වගකීම් තමයි තිබ්බේ ගොඩක්ම කරන්න තිබ්බේ යා ඉතින් කතා බහ කරන්න කියන්නේ ගොඩක්ම අම්මා නැතුණාට පස්සේ අර මායි තාත්තයි දෙන්නේ කියන්නේ අර එයා දන්නවනේ අර අය අරගොල්ල ලොකුයි අය තුන්දෙනාම ලොකුයිනේ එතකොට මගෙත් එක්ක තමයි ගොඩක්ම කියන්නේ එයාගේ වැඩ කියන්නේ මගේ වැඩ එයා කරනවා වගේම එයාගේ වැඩවලටත් මම සපෝට් එක දුන්නා අපි කියන්නේ දෙන්නගේ වැඩ ටික කියන්නේ තාත්තා සංගීත ප්‍රසංග වලට යද්දී ඒ මේව කරදී කියන්නේ අක්කා විවාහ වෙලා යනකම් අක්කත් හිටියා තාත්තගේ වැඩවල සම්බන්ධ මේව කරන්න නැත්නම් එයාගේ වැඩවලට ගොඩක්ම මේ මයි තාත්තා මගේ ඒව කර දෙනවා වගේ මමත් එයාගේ වැඩවලට උදව් වුණා ඒ වගේ කියන්නේ තාත්තට කියන්නේ අම්මව ගොඩක් මිස් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඒක පහු කාලීනව ගියාට පස්සේ අපේ අයියාගේ දූ ලොකු දූ හම්බුණාට පස්සේ ඒ කියන්නේ එයා ඊට පස්සේ අර අම්මව ගොඩක් ඒ දූගෙන් දකින්න දූගෙන් තමයි දැක්කේ. ඒ කියන්නේ එයා එතකොට කො මේ උගලගේ අම්මා තමයි මේ ඉපදිලා ඉන්නේ කියලා මේ එකත් එක්ක ඒ කියන්නේ එයා අපේ අයියාගේ ලොකු දූ දැක්කේ අපේ අම්මාගේ නැවත පුනරුත්පත්තියක් විදිහට තමයි එයා දැක්කේ. ඒ කියන්නේ හරිම මේ කියන්නේ හරි ආදරෙයි
එකනේ එල්ලෝ දූට එකනේ ඉතින් අපේ අක්කලගේ බබාලා තුන් දෙනෙක්ට එයාගේ දූලා දෙන්නවයි තාත්තර දකින්න හමුනේ නැති වෙන්නේ ඉස්සෙල්ලා මේ අපේ දැන් ගෙදර එකනේ යත් එක නිතරම හිටියේ අපේ අයියාගේ ලොකු පුතයි දූවිනි හිටියේ එයාට දූගේ නම තමයි සාරංගි ලොකු දූගේ නම මේ සාරංගීට කියන්නේ සාරංගි කියලා එයා තමයි එයත් එක තමයි ඊට පස්සේ පහු කාලීනව මේ කියන්නේ අම්මා නැතුනේ 99 නැතුනේ අයියාගේ දූ හම්බුනේ 2001 ඊට පස්සේ එයත් එක තමයි එයාගේ කාලේ ගොඩක්ම දූත් එක තමයි ගෙවුනේ කියන්නේ උදේට අරයා නැගිටිට පස්සේ ඇවිල්ලා සීයාගේ ඇඟ උඩින් ඉඳගෙන සීයත් එක්ක ඉන්නවා එයාට කතන්දර කියලා දෙන පුතත් එක්කත් ඒ පුතාගේ පොඩි කාලේ එයත් එක්කත් ඒ වගේ හිටියා ළඟට අරගෙන කතන්දර කියලා දෙනවා ඒවා ඒ පුතාටත් වැඩිය අර දූ සීයත් එක්ක ගොඩාක් ක්ලෝස් වුණා. එයාට කතන්දර කියලා දුන්නා. එයත් එක්ක දූත් ඒ වගේ සීයට හරි ආදරේ. ඒ කියන්නේ අර මං කිව්වා වගේ අර අම්මාව අපේ අම්මව දැක්කා මේ මාලිනී තමයි මේ ඉපදිලා තින්නේ කියන එකත් එක්ක අපිට කියන්නේ මේ උඹලගේ අම්මා කියන්නේ මං බොරු කියන්න ඕනේ තාත්තා ඉතින් අර ගෙදරදී කතා කරද්දී උඹ බං කියලා කතා කරනවා ඉතින්. එහෙම කියන්නේ බෑනේ හැමතිස්සෙම නම්ගම් කියලා මොකද මේ උඹලගේ අම්මා තමයි මේ ඉපදිලා තින්නේ කියලා එයා තමයි ඒ දූට නම දැම්මේ. මේ තාත්තා තමයි දැම්මේ. සාරංගී කීලි වෙල්ල. එයත් එක්ක තමයි එයාට හරි ආදරෙන් හිටියේ. එයා අන්තිම කාලේ කියන්නේ ඒ තාත්තා නැති වුණේ 2008 නැති වුණේ. එතකොට දූට අපේ දූගේ අසනීප දූට අසනීප වෙලා 2008 තමයි අපි කොළඹට ආවේ. ඒ කාලෙ වෙද්දී එයාට ඒක අර අම්මා කියන්නේ අපේ අම්මා නැතුණෙත් කැන්සර් එකක් හැදිලා. අම්මා නැතුණෙත් කැන්සර් එකක් හැදිලා. කොහොම අපේ දූටත් 2008 දී කැන්සර් එකක් හැදිලි වෙලා තමයි දුවත් කියන්නේ ලියුකේමියාව හැදිලා. මේ හැදිලා තමයි දුව අපි කොළඹට ආවේ දුගි ට්‍රීට්මන්ට් වලට ආවේ. එයාට ඒක ඊට පස්සේ හැරිම ෂොක් එකක් වගේ වුණා. දැන් අර අම්මා නැති වුණෙත් මේ අසනීප කැන්සර් එකකින්මයි. ආපහු දැන් එයා අර මේ නංගිට තේරෙන්නේ නැහැ. එයා දැන් අම්මාව කියලා දැක්ක කෙනා අර දු අර එයාත් එක්ක එකටම ඉඳලා ඉන්න කෙනා එයාටත් අර වගේම අසනීපයක් එකේදී එයා නිකන් අර ෂොක් වුණා වගේ වුණා. ඒ කියන්නේ අර නිකන් හරියට පසුතැවුණා. ඒකට දැන් මේ දරුවටත් ඒ අසනීපෙම හැදිලා එයා එක්ක තෙන් කොළඹට ආව ඒකම ගැබේ තාත්තගේ ජීවන රටාවත් වෙනස් වුණා. ඒ කියන්නේ අපි කොළඹට ආවත් එක අර මං කලින් කිව්වගේ ගමේ අර එකත් එක්ක කතා බහ කරලා හිටපු ඒවත් එක්ක ඒවා නැතුව ගෙදර හිටියේ දූගේ මේවත් එක්ක. ඒ කියන්නේ එයා ඒ කියන්නේ පස්සේ කාලීනව අපිටත් වැඩිය අර දූත් එක්ක සෑහෙන්න බැඳිලා හිටියා. එයාව තමයි හැමතිස්සෙම සාරා කීකේ. ඒ කියන්නේ එයාට ඉස්සර තිබ්බ එකම දේ තමයි අර මිත්වා කියලා හින්දි සින්දුවක් තියෙන්නේ. ඒ සින්දුවට මේ ගෙදරට කවුරු හරි ආවට පස්සේ ඒ සින්දුව දාලිවිල දූට නටන්නේ කියනවා. දූ ඩාන්ස් කරනවා. ඔය ඕක පෙන්නලා එයාගේ තිබ්බේ අරයත් එක තමයි පස්සේ 2000 එයා ඉපදුනාට පස්සේ එයත් එක තමයි එයාගේ මේක තිබ්බේ. එයාට හරි ආදරේ මේ පුතාටයි දූටයි දෙන්නටම. ළමයි හැමෝටම එයා ඒ කියන්නේ අක්කලගේ දරුවෝ 3 දෙනාටයි මේ දරුවෝ දෙන්නට ආදරේ. අර මේ දෙන්නට වෙලා තියෙන අයියාගේ දූ ළමයි දෙන්නට මේ වෙලා තියෙන ඒ දෙන්නව එයත් එක්කමනේ හිටියේ. ඒකත් එක්ක අර 3 දෙනාට වගේම ආදරණ පොඩි අර වැඩියෙන් ටිකක් ඒ දෙන්නට මේක තිබ්බ මොකද ලොකු මුණුපුරයි මිනිපිරි දෙන්නනේ මේ පවුලෙන් ඉන්න. ඒ දෙන්නත් එක ලොකු බැඳීමක් තිබ්බ ඉස්සර කීකී හිටියේ පුතා. ඒතර සෙන්ට් පීටර්ස් එකේ පුතා ඉගෙන ගත්තේ තාත්තා නැති වෙන ඉස්සර 2008 කින් අපි කොළඹට ආම එයා කලින් ඕල් ක්‍රොස් කොලෙජ් එකේ ඉගෙන ගත්තේ. එකෙන් ආම එකීකීද මට ඕන කවදා හරි දවසක මේ ඔයා පීට්‍රේට් කෙනෙක් වෙනව දකින්නයි අපේ දූ ඔකහදස්ක ලොකු ළමෙක් වෙනවා දකින්නකම මට ඉන්න තිබ්බොත් ඇටේ කීලියල තමයි තිබ්බේ. උනාට යට දූ ඒ කියන්නේ පුතා යන ඉස්කෝලේ යන කාලෙම වෙනවා. අර දූට අසනීපෙත් එක්ක එයාට මේ එයා ලොකු ළමෙක් වෙනකන් ඉන්න හම්බුන්නේ. තාත්තා කොළඹට ඇවිල්ලා හරියටම මාස 6යි තාත්තට ඉන්නම 2008 අපි ජූනි ආවේ දෙසැම්බර් තමයි දෙසැම්බර් 8 වෙනිදා තමයි 7 වෙනිදා තමයි නැති වුනේ. මේ බඩ පිස්සිනේ චූටිම දුව කතා කරේ තිමාෂ කියලා කියන්නේ නේද? දැන් මට හිතෙනවා නිකන් අකත් එක බොන්ඩ් එක වැඩි ඇති අර පුංචි කවුලේ බාලයා මම හින්දා ටිකක් මගෙත් එක්ක තියෙන මේ එක ඒ කියන්නේ අර මං කිව්වා අම්මත් එක්ක අම්මා නැතුණාට පස්සේ වගේ නේද මගෙත් එක්ක තමයි ගොඩක්ම මේ එකට හිටියේ. ඒ වගේම තමයි ඒ කියන්නේ ඉස්සරින්නම් අර පවුලේ බාලයා හින්දා අපේ මැද අපේ අයියයි අක්කයි දර මැද ඉන්න දෙන්න කියනවා
තාත්තා වැඩිපුර ආදරේ අරයා වැඩිමල් හිඳ එයාට ආදරේ බාලයා හිඳ මෙයාට ආදරේ අපි දෙන්නට වැඩිය නැහැ කියලා. එමෙ නෙමෙයි හතර දෙනාටම ආදරේ වුණාට අර වැඩිමලයි බාලයා කියන ගත කර පොඩි පොඩි ෆේව එකක් තියෙනවා චුට්ටි එකක් වැඩි එකක් තියෙනවා. වැඩි වාසිත හම්බෙන්නේ නැහැ. ඔව් ඒව තියෙනවා. ඒ කියන්නේ පොඩි පොඩි ඒවා කියන්නේ සමහරක් කියලාට මොන හරි කීලි වෙලා එයා ඔය බැන්නොත් මොන හරි කරොතින් හරි තකහණියක් දාගෙන එක්කගෙන ගිහිල්ලා ඔය අයිස්ක්‍රීම් කන්න දීලා ඒව එහෙම එක්කගෙන එනවා. එහෙම තකහණි එක්කගෙන යනවා. බයි මොන හරි වැරද්දක් කරාම සැර කරාම එයාට දුකයි. ඊට පස්සේ එන්නේ කියලා දාගෙන ගිහිල්ලා මේව කරනවා. ගොඩක්ම තියෙන්නේ අම්මා ඉන්න කාලේම අපේ අම්මා හරි අකමැති බඩු මුට්ටු විඳනවට හරි අකමැති. සාමාන්‍ය මම පොඩීනේ අර අනිත් තුන්දෙනාට වැඩිය මගේ අතින් තමයි මොන මොන හරි ඔය අර මං චූටිත් එක්කනේ උඩ තියනේ ඔය ගන්න ගියාම වැටෙනවා කරන්නේ වෙන බින්දෙන්නේ මගේ අතින් තමයි. ඉතින් ඒ වගේ වෙලාවට ගොඩක් වෙලාවට මේ අම්මා ඉතින් අහගෙන ඉන්නනේ බින්ද නේද මොකක් හරි බින්දුන නේද කියලා අහන් ඉදී අනේ නෑ 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 මගේ අතින් බින්දුන ඊපස් අම්මා කියන නෑ නෑ බොරු කියන්න එපා අම්මා මර්වින් කියලා නෑනේ මම කතා කරන්නේ බොරු කියන්න එපා මර්වින් මේ ඔයාගේ අතින් නෙවෙයි මෙයාගේ අතින් බින්දුන බොරුවක් නෙවෙයි කියන්නේ ඒ කියන්නේ අර ඒ වගේ අවස්ථාවම බේරෙනවා ඒ කියන්නේ දන්නවා අම්මා කැමති නැති එකත් එක්ක බයිනවනේ ඒ වගේ අවස්ථාවලදී මාව බේර ගන්නවා මේ නෑ නෑ මගේ අතින් බින්දුනේ ළමයාගේ අතින් නෙමෙයි බින්දුනේ කියලා ඒ වගේ ඒව තියෙනවා ඒ කියන්නේ බැන්න කරාට දැන් අයියලාට උනත් ඉස්සරේ මේ කරාට එයා ඒ කියන්නේ ආපස්සරයා හිතුණු වෙලා දැන් මොකක් හරි වැරද්දකට ගැහුවා කරා හරි මොන හරි උනත් මේ ඊට පස්සේ මොන හරි කන්න බොන්න ගෙනත් දීලා අර ඒ සත්කාර ටික දෙනවා ගෙනල්ලි ඉවරලා ඒ කියන්නේ හිත රිදෙනවා මේ වෙලාව කෑ ගැව්වට ගොඩාක් මේක වැඩිපුර මේ වෙලා තියෙන්නේ මේක මගෙත් එක්ක තියෙන කෙනෙක් මොන හයි කෙනෙක් ගොඩ මට ගහලා කරලා නැහැ ගහලා කරගෙන ඉන්නේ සමර කරලාට ඔය මගෙත් එක්ක මේනේ ඇත් එක්ක වැඩ කරනකොට දැන් වයස් මම පොඩි මේ එකත් එක්ක මොන හරි මේ කරදී ඒ වලට කතා කරදීම ඒ වෙලාවට තමයි කේන්ති ගියා මොන හරි කිව්වම තමයි ඊට පස්සේ බැනලි වල ඊට පස්සේ ටිකකින් යන් කීලි වල දාගෙන යනවා මේ ගිහිලා අයිස්ක්‍රීම් කන්න අරන් දීලි වල එක්කගෙන එනවා ගොඩක් වෙලාට ඒ වලට හවු මේ එකතු වෙන අපේ අයියගේ ලොකු පුතාව අපි දෙන්නා ඒ කියන්නේ පුතත් එයත් කියන්නේ පුතා 95 එයාවයි මාවේ දෙන්නම කියන්නේ මම ඉස්කෝලේදී එයත් ඉස්කෝලේ පටන් ගන්නවා මගේ අන්තිම කාලේ ඉස්කෝලේදී අපි දෙන්නම තමයි එකන් ගිහිල්ලි වෙලා අයිස්ක්‍රීම් අරන් දීලා මාව එකයිදී ආවත් එක්කගෙන ගිහිල්ලා අරන් දීලා එකන් එනවා දැන් ඔය ඒ පුතා ඒ පුතා කියලා කිව්වෙ නදිමා පෙරේරා නේද ඔව් පුතා තමයි ඒ කියන්නේ එයාගේ ඉස්සර හරි තාත්තාගේ මේක තිබ්බා තාත්තා ගුරු වෘත්තිදී හම්බෙනවනේ පෙන්ෂන් අර මේ පඩි හම්බෙනවා පෙන්ෂන් ඒ කියන්නේ තාත්තා පෙන්ෂන් ගිය කාලේ පෙන්ෂන් හම්බුනාම හැමදාම අහන මොනවද කන්නේ කියලා hali wala එකගෙන ගිහිලි wala අරගෙන දෙනවා ගිහිලා අපි දෙන්න. ඒ කියන්නේ ගොඩක් කලට යාමාවේ දෙන්නම දාගෙන තමයි එකගෙන යන්නේ. දූ චුට්ටි එතකොට අයියාගේ ලොකු දූ පොඩි. දැන් 99 දී අම්මා වහින් වෙනවා. 2008 දී තාත්තා වහින් වෙනවා. එතකොට දෙන්නම නැතුව අවුරුදු 16ක් ගෙවෙනවා අක්කට. ඒ කාලයට ඒ කාලේ කියන්නේ ඒ කියන්නේ කිව්වොතින් දැන් පවුලේ බාලයා විදිහට මගේ ඒ කියන්නේ හොඳම කාලේ වගේ තමයි කියන් වගේ තමයි දෙන්නම මට අහිමි වුණේ වගේ හිතනවා. ඒ කියන්නේ අම්මා තාත්තා නැති වෙද්දි මට 22ක් කියලා කියන්නේ මගේ පාසල් ජීවිතේ ඉවර වෙනවත් එක් ඉවර වෙලා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ තමයි තාත්තා නැති වෙන්නේ. ඒ මේවත් එක දැන් ඒ කියන්නේ ගෙදර අපි කියන්නේ අයියලා දෙන්න හිටියා. ඒ කියන්නේ තාත්තන අම්මා මේ අක්කා බැඳලා හිටියට අක්කා එයත් එනවා ඇවිල්ලා බලනවා. තව අපේ නැන්දකින් අපේ අයියගේ නෝ වයිෆ් හිටියා. එයා ඒ කියන්නේ ඒගොල්ලෝ හිටපු එකත් එක්ක ඒගොල්ලෝ ඒ කියන්නේ අර තාත්තා නැති අඩුව මට දැනෙන්නේ නැති වෙන මගේ වැඩ මෙහෙම කරාට ඒ වුණාට ඉතින් අර සමහරක් අවස්ථාවලදී අර ඒක අර මිස් වෙනව දෙන්නම නැති වෙච්ච එක නිකන් මිස් වෙන ඒවා තියෙනවා. ඉතින් අර බාලයා විදිහට හිටියානම් මේ කාලේ මේ ඒ කියන්නේ දෙන්න හිටියානම් හොඳයි නේ කියන කාලේ හිතන එක තියෙනවා ඔය අර අයිය ලොකු අයියා බැඳලා පොඩි අයියේ මම දෙන්න විතරයි බැඳලා නැත්තේ අක්කත් බැඳලා නී ඉන්න අර අපි දෙන්න ඉන්න එකත් එක්ක අර තනිකමක් කියන අර එහෙම තනිකම දෙන කෙනෙක් දැන් හැටියට දැන් ලොකු අයිය තමයි දැන් පවුලේ දැන් තාත්තා එයා දැන් දැන් අර දෙන්නගෙම කැරක්ටර් එකේ තියෙන මේක මට දෙන්නේ ලොකු අයිය තමයි. ඒ කියන්නේ ඒ අම්මයි තාත්තයි දෙන්නම වගේ දැන් මගේ තාත්තා වෙලා ඉන්නේ ලොකු අයියා. අම්මයි පෙරේරා. ඔව්. අයියා තමයි දැන් ඒ කියන්නේ මටයි මගේ අක්කටයි අනිත් අයියටයි තුන්දෙනාටම තාත්තයි අම්මයි දෙන්නම වෙලා තියෙන්නේ ලොකු අයියා තමයි. එයා තමයි දැන් පවුලේ වැඩමනා විදිහට අපි තුන්දෙනාගේම ඕන එක අපම් බලලි ඉවරලා අපි දෙන්නගේව දැන් අක්කා වැඳලා කලුතරී ඉන්නේ අයියයි පොඩි අයියයි මේ මමයි දෙන්නම ඉන්නේ ලොකු අයියාගේ එක්ක තමයි ඉන්නේ. ඒ දෙන්නා ඉතින් එයා එයාගේ
අර දූලා ලබන්නේ දූලා දෙන්නයි පුතයි ඒ තුන්දෙනාට අමතරව එයාගේ ලොකු දූ විදිහට එයා ලොකු දූ වගේ තමයි එයාගේ වැඩ එයා මට සලකන්නේ ඉතින් අයියා එයාගේ දූ වගේ තමයි මාව බලාගන්නේ ද මෙතන එයාත් එක්කනේ ඉන්නේ එගෙන අර දෙන්නගේ නැති එක දැනෙනවා ඒ කියන්නේ කොච්චර ඉතින් අර අපි කොහොම කිව්වත් ඉතින් ළමෙක්ට සහෝදරයෝ ඉන්නවා ඒකේ නඩුපාඩුනේ බලාගත්තට අර අම්මා තාත්තගෙන් තියෙන මේවක අර ඒක මිස් වෙන අවස්ථා එනවනේ කොහොම ඒ කියන්නේ සමහර තැන්වල ඒක දැනෙන අවස්ථා තියෙන මේ දෙන්න හිටියනම් මෙතන හොඳයි නේ කියන අවස්ථා ඒව එනවා සමහරක් වෙලාවට ඒ කියන්නේ දැන් ඔය ගොඩාක්ම අයියලා අයියලාගේ ඒ කියන්නේ තියෙන පොඩි අයගේ දකි තියෙන මේගොල්ලෝ හිටියනම් මේ වෙලාවේ දකින්නවනේ පුතාලගේ හැම සින්දු කීනේවා හැම වුණාම කියන්නේ තාත්තා දැක්කේ නැහැ පුතාගේ ජනප්‍රිය කාලේ දැක්කේ නැහැ තාත්තා සංගීතයක් නිර්මාණය කරලා දීලා තියෙනවා පුතාට ඉස්පාසල් යන කාලේ ඉස්කෝලේ තරඟයකට මේ එකේදී තාත්තා දැකලා තියෙන අර තව සිරිරජ්ජ සිරීකේ හැම සින්දු හැම ඒ කාලේ තාත්තා එතකොට පුතා සිංකරදි හිටියා උනට දැන් මේ ජනප්‍රිය කාලේ තාත්තා හිටියේ දැක්කේ නැහනේ හිටියනම් තාත්තා හිටියනම් දැන් එයාගේ රියැක්ෂන් එක මතකේ තියෙන මෙයා හිටියනම් දැන් කොහොම මේකට මේ වෙයිද කියන්නේ එයා අර එයාගේ හරි බලාපොරොත්තුවක් තිබ්බ පුතා ක්ෂේත්‍රයට එයි කියන එක අයියාගේ පුතා ඒ මේ අයිය තාත්තා අයියා ඊට පස්සේ එයා පුතා ඒක ඊට පස්සේ ඉස්සරහට ගිනියයි කියන එක එයාගේ හිතේ තිබ්බා ඒ මේකේ වුණාට එයාට අර ලොකුවට ඒක දකින්න හම්බුනේ නැහැ පොඩි පොඩි ඉස්කෝලේ සිංකරණ ඒවා පුතාගේ ජයග්‍රහණ ඒවා දැක්කට අර මෙහෙම දැන් පුතාට අර මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රසාදේ ඒවා දකින්න තාත්තා හිටියේ නැහනේ අම්මන්නම් කොහොමත් ඒවා දකින්න හම්බුනේම නැහැ කියන්නේ අයියලාගේ ජනප්‍රිය කාලේවත් පුතාගේවත් අම්මට කොහොමත් දකින්න හම්බුනේ නැහැ. අර ඒවත් එක හිතනවා ඒගොල්ලෝ හිටියානම් ඉතින් සන්තෝෂ වෙනවනේ මේව දැක්කට පස්සේ අපි මේ වෙනවා වගේම හිටියානම් කියලා හිතනවා. ඉතින් ගොඩක් මිස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක අර කියන්න බෑ. ඒ කියන්නේ අර මෙහෙමයි කියලා කියන්න බෑ. මේ අවස්ථාවලේ කියලා. ඒක අර සමහරක් කියලා ෂණිකෙන් ඒක දැනিলা නැති වෙන අවස්ථා තියෙනවා. අර මෙතනදී හිටියානම් මෙයා අම්මයි තාත්තයි හිටියානම් හොඳයි නේ කියන එක හිතනවා. අවසාන නිර්මාණයේ ওই චිත්‍රපට ගීතයද තාත්තගේ? කාගේද? මවින් ප්‍රමහත්මයාගේ අවසාන නිර්මාණයේ. පුතාගේ පුතානේ. ඔව්. නෑ නෑ නෑ. ඒ පුතාටේ ගීතේ නිර්මාණය කරේ අයියා තාත්තා නෙවෙයි සංගීතය කරේ මේ රෝහණ විහිරසිංහ තමයි සංගීතය කරේ මේ කාගේ සෝමරත්න දිසානායකගේ අර මේ ෆිල්ම් එකේ සිරිරජ සිරි ෆිල්ම් එකේ රූපනෝද සින්දු කියන ගීතේ තාත්තා පුතාට නිර්මාණය කරා පාසලේදී මේ නෙළුම් විලේ නෙළුම් පිපි හැඩද බලන්න කියලා ගීතයකින් පාසලේ ඒක පුද්ගල තරඟයකට ඒකට නිර්මාණය කරා තාත්තා ගීතය. තාත්තාගේ අවසාන ගීතය කියලා කියන්නේ එහෙම පුතාට කරපු ගීත නෙවෙයි එක එක්කෙනා ඒ කියන්නේ අන්තිමට කරගත් ඒ කියන්නේ කොළඹට ආවට පස්සේ තාත්තාගේ සංගීත තැටියක් නිර්මාණය කරා. මම සීඩී එකක් නිර්මාණය කරා ෆාදර් ලීනස් මෙන්ඩිස් කීලිවල මේ නංගිල අහලා තියෙනවා ඇති සමහරට තාත්තගේ ගීතත් එයාගේ ගීත තියෙනවා. ඒ කියන්නේ අන්තිම කාලේ සුමක ගීතේ හැම එකම ඔව් ඒව හැම ෆාදගේ ලිරික්ස් තමයි තියෙන්නේ. ඒ CD එකක් නිර්මාණය කරා මේ කොළඹට ආවට පස්සේ 2008 හිටපු ඒ මාස 6 තුල CD තැටි දෙකක් තාත්තගේ නිකුත් කරා. ඒ මේව ඒ දෙකට ඒ කියන්නේ ඒකේ අලුත් නිර්මාණ දෙකක් සිද්ධ වුණා මේ මෙතන මේ නෙළු අධිකාරිත් එක්ක කිව් එකක් තියෙනවා. නෙළු අධිකාරිත් එක්ක එකක් කිව්ව යුග ගීතයක් තියෙනවා. ඒ වගේම ඒක ඒ කැසට් පීස් එකට කරපු ඒ ගීතයක් දෙකක් වගේ තමයි අන්තිමට මේ වුණේ නැත්නම් ඊට පස්සේ ඒ මාස 6 ට පස්සේ ඊට පස්සේ ඉදමුකුත් නිර්මාණ හැම ලොකුවට සිද්ධ වුණේ නැහැ. කොළඹට ආවට පස්සේ නම් අලුත් ගීත නිර්මාණය වුණේ නැතිම තරම් ඔය CD එකට එකක් දෙකක් නිර්මාණය වුණා ඇරෙන්න ඊට පස්සේ නම් වුණේ නැහැ. ඒ දෙක තමයි අන්තිම නිර්මාණ දෙක. ඒ කියන්නේ පොඩක් හෙමින් ගමනක් ඊට පස්සේ ගිහින් තියෙන්නේ නේද? ඔව් ඒ කියන්නේ කොළඹට ආවට පස්සේ තාත්තගේ අර ගමේ තිබ්බ අර ඒ තිබ්බ ජීවන රටාව වෙනස් වුණා. ඒ කියන්නේ අර ඇවිදින්න කරන්නේ නැහැ. වෙන්දට එයා ගිහිල්ලා අර එයා කන ආස ටිකද මස්ද අර ඒව හොයාගෙන ඇවිල්ලා එයාගේ දිවහාරයේ එයාට අවශ්‍ය දේවල් එයා හොයන් ඇවිල්ලා තමයි නිර්මාණය කරගන්නේ. අර ඒව එහෙම නැතුණා ගොඩක්ම අර ගෙදරමනේ හිටියේ ඒවත් එක්ක ඔය අන්තිමට සම්බන්ධුනේ ඔය නිර්මාණ දෙක තමයි. මේ වසන්ත රෝහණ එයත් එක්ක කර අන්තිම ඒ කියන්නේ යාගේ තාත්තගේ අන්තිම වැඩසටහන උනේ ඒක ඒ කියන්නේ ලයිව් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි නිකන් ප්‍රසංගය උනේ. එයත් එක්ක කරා මේ තාත්තගේ ඒක පුද්ගල ප්‍රසංගයක් තිබ්බා. ඒක තමයි අන්තිම මේවක මේ ටීවී ප්‍රෝග්‍රෑම් වල ඉන්නම් අන්තිමට කරේ මේ මොකේද ITN එකේ ගියානේ මේ
මේ අර ට්‍රිබියුට් වැඩසටහන් ටිකක් ගියානේ. අනනේ ඒ එකකදී කරපේ කොමරි ඒ තාත්තා නැති වෙන්න කලින් ඒක මේ කරාට තාත්තා නැති වුණාට පස්සේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ටෙලිකාස්ට් කරන්න හම්බුනේ. අන්තිමම දවස දෙසැම්බර් මාසේ උදා වුණේ 2008. ඔව්. එදා දවස මතකද? 2008 එකෙන් තාත්තා හරියටම තාත්තර පොඩක් ඒ කියන්නේ අන්තිම කාලේ පොඩ කර අර අසනීප ගතිය කියන අර එහෙම ලෙඩ වෙලා එහෙම ලොකුවට හිටියේ නැහැ. අසනීප වෙන්න තිබ්බත් එක්කම යාට මේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්නේ කියලා කොට ඒ තාත්තගේ අසනීප කාලෙත් එක්කම අපේ අයියාගේ ලොකු දූගේ බර්ත්ඩේ එක තිබ්බා. අර ඒක නොවැම්බර් මාසේ. එතම නොවැම්බර් 11 බර්ත්ඩේ එක තිබ්බා. ඊපස්සේ ඩොක්ටර් කෙනෙක් ඊට කලින් පෙන්වන්න ගියාම දැන් තාත්ත කර පොඩ කර දණිස් දෙකේ පොඩක් අමාරුවක් ඇවිල්ලා. මේ එතකොට කිව්වා බෑ මට මේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න බෑ. මේ දූගේ බර්ත් දෙකක් තියෙනවා. එතකොට තාත්තට සුගර් චුට්ටක් තිබ්බා. මේ මට මේ ඉන්සියුලින් විදගන්නේ මට ගෙදර මගේ දූට කියලා විදගන්න පුළුවන්. ඒ කියන්නේ මට කියලා කරගන්න පුළුවන්. මං ගෙදර ඉඳන් මේව කරගන්නම් කිව්වා. කොමරි ඒ ඉඳලා ඒ මේව කරාට කොමරි මේ ගෙදර ඉඳන් තමයි ඊට පස්සේ ට්‍රීට්මන්ට් කරේ. මොකද යන්න හොස්පිටල් ඇඩ්මිට් වෙන්න අකමැති වුණා දූගේ බර්ත් දෙක තිබ්බ හින්දා. බෑයි කියලා. කොමරි ඊට පස්සේ නොවැම්බර් 13 තමයි තාත්තට අසනීප වුණේ. නොවැම්බර් 13 හරියටම අසනීප වුණා. ඒ වෙලාවේ ගෙදර මම හිතන්නේ ලොකු අයියත් හිටියේ රෙකෝඩින් එකට ගිහිල්ලා පොඩි අයියත් ගෙදර හිටියේ නේ. මේ අයියාගේ වයිෆුයි පුතයි මායි පොඩි එකෙනා අපි 4 දෙනා තමයි හිටි. අසනීප වුණා රෑ. ඒ කියන්නේ නිදාගෙන ඉඳ නිකන් අර සුගර් වැඩි වෙලා වගේ ටිකක් අසනීප වුණා. ඊට පස්සේ කොමරි අයියායි මේ ලෙලුම් රත්න එකයි දෙන්න ඇවිල්ලා තමයි මේ වාහනේ දාගෙන අරගෙන ගියා හොස්පිටල් එකට ගියා. ඒ ගිහිල්ලා හරියටම සුමාන නොවැම්බර් 13 හරියටම සුමාන 3ක් තාත්තා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා හිටියා. ඇඩ්මිට් වෙලා ඉඳලා හරියටම දෙසැම්බර් 6 වෙනිදා දෙසැම්බර් 6 තමයි තාත්තව ගෙදර එකන් ආවේ. සිකුරාදා මේ සිකුරාදා එකන් ආවා. එතකොට පොඩ කර උස්ම ගැනීමේ අපහසුතාවය එහෙම තිබ්බා. ඒව තිබ්බා. හැබැයි එයා 7 වෙනිදා එහෙම එයාට මේ කතා ඒ කියන්නේ ටිකක් කතා කරන්න පුළුවන් කතා කරා කතා බහ කරලි වෙලා හිටියා අයියත් එක්ක. එහෙම අයියයි පුතයි අයියගේ ලොකු දුවයි ඒකල්ලත් එක්ක කතා කර කර ඉඳලි හිටියා. කොමරි එදා 8 වෙනිදා උදෙත් හොඳට ඉඳලි වෙලා තමයි එක පාටම තමයි යට අර සුසන අපහසුතාවය ඇවිලි වෙලා එතකොටත් ගෙදර හිටියේ නැහැ මේ ලොකු අයියයි පොඩි අයිය තමයි ගොඩක් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉදිහෙම බලාගත්තේ නැවතිලා ළඟ හිටියේ එයා. අපේ ලොකු අයියට වෙලා තියෙන එයා අපේ තාත්තරත් වැඩි හරි සංවේදී. එයා ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඔය මේ දකින පිටින් දකින මිනිස්සු හිතනවා මෙයා හරි සැරපරුෂ මිනිස්සෙක් කියලා අපේ ලොකු අයව දැක්කම. ඒ කියන්නේ අසාධාරණයට මේ කතා කරාට ඔය මේ හරිම සංවේදී. යාට අර බටා මොන හරි කෙනෙක් ස්පිතාලේ නැවිතිරි ඉන්න ඔය බටේ මේ දාගෙන මෙයාට හරි බලන් ඉන්න හරි අමාරුයි යාට. යාට මේකත් එක්ක හොස්පිටල් එකේදී ගොඩාක්ම ඒ කියන්නේ යා මේ ආවේ පොඩි අයියා තමයි ඇවිල්ලි වෙලා ළඟට ඇවිල්ලි වෙලා කියන්නේ අයියා ආට් එක පැත්තෙන් ඒ ටික මේව කරාට අරයා තමයි ළඟ ඉඳගෙන බලන් හිටියේ. ඒක අපේ පොඩි අයියා තමයි කියන්නේ අපි ඇටෙන්ඩන්ට් අයියා තමයි තාත්තට එන නුණායි වැඩේ කරාට අයියා එක දවසක් හරි ආවොත් තාත්තට ඇති අපි වැඩ කොච්චර කරත් කීලි වෙල. එයා තමයි පොඩි අයියා තමයි හොස්පිටල් එකේදී ඒ ටික බලාගත්ත මම දවස ගානේ ගියා බලන්න. අයියා එතන නැවතිලා එමෙ හිටියේ. එහෙනම් කොහමරි ඒ දෙන්නට මේ වෙලාවේ එතන ගෙදර හිටියේ නැහැ. එතකොටත් කොහමරි කෝල් කරලා අයියා මේ ලොකු අයියා තමයි ඇවිල්ලි වෙලා හොස්පිටල් එක අරන් යද්දී මගදී තමයි තාත්තට මේ උස්ම ටික එයාගේ ඔඩොක්කුවෙම තමයි. ඒ කියන්නේ ඒක අර මන්දා සබාදාම් විසින් කරන දෙයක්ද මන් දන්නේ. කොමරි අම්මගේ තාත්තගේ දෙන්නගෙම හුස්ම මේ 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 උනේ මේ අපේ මේ අයියාගේ ලොකු අයියා ළඟ දෙන්න. ඒ දෙන්නා ළඟ එයා ළඟ ඉද්දිම තමයි දෙන්නගෙම උනේ කියන්නේ අපේ අම්මා නැති වෙද්දිත් වැඩ මේව කරාට පොඩි අයියා ළඟ හිටියේ නැහැ. ලොකු අයියා තමයි ළඟ හිටියේ. තාත්තගේ හුස්ම ටික ගියේ ලොකු අයියා ළඟ තමයි නැති උනේ. එමෙවත් එක හරි කෙනේ සංවේදී කියන්නේ අක්කා. එතකොට අක්කාගේ අක්කා බැඳෙන ඉඳ අක්කා හිටියේ ගමේ හින්දා එයා යත් ඊට පස්සේ ආවා. ඒ කියන්නේ එදා ඒක ගැන හිතා ගන්න බැරි වුණා. ඒ කියන්නේ අර අපිට මොකද්ද උනේ කියලා. ඒ කියන්නේ අපි හිතුවේ මේකද රික ටිකක් ගිහලා හොස්පිටල් එකෙන් ඇවිල්ලා ටිකක් රිකව වෙයි කියලා හිතුවට ඒක අර මොකක් හරි දෙයක් ඇති. ඉතින් ඒක හැබැයි තාත්තා අම්මා නැති වෙච්ච ගමන් තාත්තා අපිට කියපු දෙයක් තිබ්බා. උඹලා බය වෙන්න එපා. මම දැම්ම නැති වෙන්නේ නැහැ. උඹලට මම තව අවුරුදු 10ක් උඹලත් එක්ක ඉන්නවයි කියලා. හරි ඒ කියන්නේ එයා අර නිකන් අර එයාට දැනිලා කිව්වා වගේ හරියටම අම්මා නැති වෙලා අවුරුදු 10ක් එයා අපිත් එක්ක හිටියා. ඒ කියන්නේ ඒක මට තේරෙන්නේ නැහැ. ඒකේ සමහරට
ඒ අම්මගේ තාත්තගේ අස්සේ තිබ්බ බොන්ඩ එක අස්සේ මොකක් හරි හිතිච්ච දෙයක් දෙයි කියලා එයාගේ අම්මා නැති වෙච්ච කාලෙම අපිට කො බල බය වෙන්න එපා මේ අම්මා නැති වුණා අම්මා නැමෙ වුණාට මම උඹලත් එක්ක තව අවුරුදු 10ක් මම ඉන්නවයි කියලා ඒ කියන්නේ දැන් මම නැති වෙන්නේ නැහැ තව අවුරුදු 10ක් ඉන්නවයි කියලා වෙල ඒක මට හිතෙන විදිහට එයාට සමහරට දැනෙන්නත් ඇති මොකක් හරි ඒ දෙන්නගේ අස්සේ තියෙන බොන්ඩ එකක් එක එයාට තේරෙන්නේ නැති ඒකයි අනේ මන්ද මට හිතා ගන්න බෑ ඒ කියන්නේ අර ඒක කිව්ව එකත් එක්ක හරියටම ඒ කියන්නේ හරියටම අම්මා නැති වෙලා අවුරුදු 10ක් එයා අපිත් එක්ක හිටියා ඒ අම්මගේ කැරක්ටර් එකත් එයා කරගෙන එයා ඒක අවුරුදු 10ක් අපිත් එක්ක හිටිය හරියටම අම්මා නැතුනේ 99 99 ජනවාරි අම්මා නැතුනේ තාත්තා 2008 දෙසැම්බර් තාත්තා නැති වුණේ Thank you.